ආයුබෝවන් 360 සජීව සංවාදය අපි අදත් ආරම්භ කරන්නට සූදානම් අද දවසේදී අපි ආරාධනා කර අපේ මැදිරියට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නියෝජන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී H.M.M. Harees මහත්මයාට ආයුබෝවන් කියලා බුදුමා පිළිගන්නවා මම කැමති මුලින්ම මේ මෑතකදී ඇතිවෙච්ච තත්ත්වයන් එක්ක මේ කල්මුනේ ප්‍රදේශයේ උද්ඝෝෂණ පැවැත්වුණා දෙමළ ජනතාව ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා ඔවුන් විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක නියැලෙලා හිටියා ඒ සඳහා භික්ෂුන් වහන්සේ පූජ්‍යපක්ෂය බොහෝ දෙනෙක් එකතු වෙලා තිබුණා ඇත්තටම මොකක්ද මේ මේ ප්‍රශ්නේ දැන් ඔවුන් ඉල්ලා සිටින දේ කල්මුනේ උතුර දෙමළ ජනගහණයට දෙමළ ජන අනුපාතයට සාපේක්ෂව 1976 ඉඳලා කරපු ඉල්ලීම එක 1989 ඉඳලා මේක උපදේශපති කොට්ටාශක් ස්ථාපනය කරලා තියෙනවා හදලා තියෙනවා ඒක තවදුරටත් බලාත්මක කරන්න ඒකට දැනටත් ඡන්ද බලය උපන්න සහතික මරණ සහතික නිකුත් කිරීම මේ සියල්ල තියෙද්දි මුදල් සහ ඉඩම් බලතල තවමත් ඔවුන්ට ලැබිලා නැහැ ඒක බලාත්මක කරලා ඒ ඒක ඒක ස්ථාවර බවක් ඇති කරන්න කියලා ඔවුන් ඉල්ලා සිටිනවා ඇයි ඒක ලබා දෙන්නට බැරි වෙලා තියෙන්නේ මොකක්ද එතන ඇති වෙලා තියෙන ප්‍රශ්නය මුලදී මේ තරණ නාලිකාවට ස්තුති පළ කරන කැමැති මාව මේ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව මේ කල්මන ප්‍රශ්න පිළිබඳව මම මේ රට ජනතාවට තෙරණ නාලිකාව තුලින් පැහැදිලි කරන්න මම සූදානම් මේ අත්තටම මේ දම කල්මන දෙමළ ජනතාවට විරුද්ධව අපි කටයුතු කරන්නේ අත්තටම ඉස්ලාම එතුමාලාට එය ජනතාවට ප්‍රදේශ ලේකම් කාර්යාලයේ ස්ථාපිත කරන එකට අපි විරුද්ධව නැහැ. හැබැයි මේ තීන ජන ක්‍රමයට තමයි අපි විරුද්ධයි. මේ අතටම කල්මුණ ප්‍රදේශයේ කත්තු මුස්ලිම් ජනතාව 73% ජීවත් වෙනවා. ඒ වගේම දෙමළ ජනතාව 27% ජීවත් වෙනවා. අතටම මේ ඉතිහාසයේ බැලුවොත් 1897ට මේ කල්මුණේ පාලනය කරන්න පළාත් පාලන ආයතන 4ක් තිබුණා. ඒක තමයි මම මේ මට මේ සිත්තිය තිනවා. මේ 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 ආයතන ඇත්තටම ඉංග්‍රීසි කාලේ 1897 ඉංග්‍රීසි ආණ්ඩුව විසින් පළාත් පාලන ආයතන 4ක් ස්ථාපිත කරා. ඒකට එකයි කල්මුණ ටවුන් කවුන්සිල් ටවුන් ඒරියා. අනිත් එක තමිල් ජනතාවට කරවාහු වෙස් කියලා අනිතක කරවාහු උතුර කියලා එකයි අනිතක කරවාහු සවුත් කියලා සායනමරුද ප්‍රදේශවලට ඊට පස්සේ මේක 1946 ඉඳලා ඒජී ඔෆිස් ඩීආර් කියන මේ දැන් තියෙන ප්‍රදේශ ලේකම් කාර්යාලය කලින් ඉංග්‍රීසි කාලේ ඩීආර් ඔෆිස් කියලා තිබුණා ඒක මේ ප්‍රදේශයේ එකක් තිබුණා. එක ඔෆිස් තමයි තිබුණේ. ඊට පස්සේ 1989 දී යුතේ කාලේ එල්ටීටී බලය ඉන්නකොට ඉන්දියන් අමුදාව ඉන්නකොට කල්මුණ තියෙන මේ මේ පාලන ක්‍රමය වෙනස් කරන්න අතටම මේක මේ කලම්බු වාගේ මේ සියලු ජනතා ජීවත් වෙනවා. හැබැයි ඒ කාලේ එල්ටීටී කණ්ඩායම විසින් ජාතිවාදී උස්සලා මේ මේ කල්මුණ දමල ජනතාවට 27% ඉන්න ජනතාවට පාලනය කරන්න ප්‍රදේශ ලේකම් කාර්යාලයේ ඕන කියලා ලොකුවට උත්කෝෂණ කරා.
මේ ගිය සතියේ අතිවිච වගේ ලොකුවට තමම් තව හතරක් පහක් මේ මේ ඉන්න දමල ජනතාව ඔක්කොම එකතු කරලා උත්කෝෂණය කළා ඒගොල්ලන්ට ආයුධ තිබුණා ඒ නිසා අපි ඒකට විරුද්ධව අපේ මුස්ලිම් ජනතාව උත්කෝෂණය කරන්න බැරි වුණා ඒගොල්ලෝ බය කරා ඊටපස්සේ තමයි මේ ඒ කාලේ තිබුණ ජනාධිපති ප්‍රේමදාස විසින් උපලේකන කාර්යාලය ස්ථාපිත කරා ඒක ස්ථාපිත කරනකොට මුස්ලිම් ජනතාවගේ ගම්මාන ඒ වගේම ව්‍යාපාරික ස්ථානේ කුඹුරු ඩම් ඒ වගේම වඩිනා තෙවල් ඔක්කොම බලත්කාරයෙන් මේ උපලේකන කාර්යය තුළ ඒගොල්ලෝ අතුල් කරා ඒක තමයි එතන ඒගොල්ලෝ වැරදක් කරේ බලහත්කාරයෙන් අතුල් කරා කියලා කියන්නේ يعني දැන් ගම්මාන ඉඩම් කොහොමද බලහත්කාරයෙන් මේ ඒ කොට්ටාෂය ඇතුළට ඇතුළත් කරන්නේ ඔව් ඒ ඇත්තටම මේක කොන්ද භූමියට අයිති වෙන කොටස්නේ භූමියට අයිති වෙන කොටස භූමියට අදාළයි එතකොට ඒක වෙන තැනක තියෙන එකක් මේකට අයිති කරනවා කියලා එහෙම බලහත්කාරයෙන් කරන්නේ කොහොමද එහෙම දෙයක් වෙන්න පුළුවන්ද ඇත්තටම මේ ඔබතුමිය දන්නවා මේ අපේ රජයේ අපේ රජයේ නීති අනුකූලව මොනාරි ප්‍රදේශ ලේකම් කාර්යාලය පිහිටුවන නම් සීමා නින්නේ කමිෂන් පත් කරලා තන්වීම් පත් ඉනෝස් කරලා ජනතාවගේ සාක්ෂි අරගෙන තමයි ලේකම් කාර්යාලය හෝ ග්‍රාම නිලධාරි වසම්ම හෝ පිහිටුවන්න පුළුවන් හැබැයි ඒ අවස්ථාවේදී මේ මුකුත් කරවනේ මේ ඒ අවස්ථාවේදී ඒ මං හිතන්නේ ඒ කාලේ හිටියේ නිලධාරි විසින් ග්‍රාම නිලධාරි කොට්ටාසේ ඒගොල්ලෝ ස්ථාපිත කරා උදාහරණයට මම කියන එතන මොනවද අසාධන වුණා කියලා දැන් කල්මන එතන මුස්ලිම් අර ප්‍රදේශ ලේකම් කාර්යය තුළ මුස්ලිම් ජනතා ජීවත්වන 48,000 ඒගොල්ලන්ට ග්‍රාම නිලධාරි කොට්ටාසේ 29ක් තියෙනවා. ඒ වගේම හැබැයි දෙමළ ජනතාව ජීවත් වෙනවා 28,000 ඉන්නවා. ඒගොල්ලන්ටත් 29ක් ඒ කාලේ ග්‍රාම නිලධාරි කොට්ටාසේ ස්ථාපිත කරා. එතන ඔබතුමිය බලන්න පුළුවන් කොහොමද අර population අලුව මේ ජන අනුපාත දැන් මේ වෙනකොට දැන් ඔබතුමා කියන්නේ 1989 තිබිච්ච කතාවනේ දැන් අපි අවුරුදු ගාණක් ඇවිල්ලානේ දැන් 89ට හපව යන එක නෙමෙයි දැන් මේ පවතින තත්ත්වයත් එක්ක දැන් 1989 කොහොමhari මේ ප්‍රදේශය උපදිසාපති කොට්ටාෂයක් මේකේ ස්ථාපනය කරලා එතන ඉඳලා මේ කටයුතු සිදු වෙමින් ආවා. එතකොට එතන ඉඳලා සිද්ධ වෙච්ච කටයුතු වලදී චන්දනාම ලේඛන උප්පැන්න මරණ විවාහ ඒ සහතික පත්‍රණිකුත් කිරීම දික්කසාද මරණ සහතික ඉඩම් බල පත්‍රණිකුත් කිරීම මේ වගේ දේවල් මේක ඇතුලේ ක්‍රියාත්මක වුණාද 89 සිට මේ වෙනකන් ඒක ක්‍රියාත්මක වෙමින් ආවා. දැන් කල්මුනේ නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ ජන පදනම වැඩි ඔවුන් පෙන්වා දෙන විදිහට කල්මුනේ උතුර දෙමළ ජනතාවගේ ජන පදනම වැඩි ඒ නිසා ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ පහසුව සඳහා මේ අනෙකුත් බලතලත් එක්ක මේ කියන්නේ දැනටත් මේ කටයුතු කෙරෙමින් එනවා ඉඩම් බලතල සහ මුදල් බලය ඒ කියන්නේ ඔවුන්ට සංවර්ධන කටයුත්තක් කරන්න මේ ප්‍රදේශ ඒ වගේ දෙයක් කරන්න ඔවුන්ගේ ඒ ප්‍රදේශයේ මේ කටයුත්ත සිදු කිරීම සඳහා අයිතිය බලය ලබා දෙන්න කියලා එතකොට ඒකේ තියෙන වැරද්ද මොකක්ද? ඒ කියන්නේ ඒකෙන් මුස්ලිම් ජනතාවට වෙන හානිය මොකක්ද? ඔව්. එම හානියක් වෙනවද? ඒ කියන්නේ එහෙම වෙන්න පුළුවන්. මොකද මුස්ලිම් ජනතාවනේ 3000. මේක මුස්ලිම් ජනතාවට හානියක් නෙවෙයි. අත්තටම රටට හානියක්. මොකක්ද ඇයි? ඇයි? රටට හානියක් කියන්නේ මේ අත්තටම මේ ලේකම් කාර්යාලේ ජාති වශයෙන් මේ ස්ථාපිත කළාද? තව එක කාරණයක් තමයි non contiguous. බිම් සම්බන්ධතාව නැති ලේකන කාර්යාලය විදියට මේ ස්ථාපිත කරලා තියෙනවා මේ ලංකාව කොයිවත් නැහැ බිම් සම්බන්ධතා නැති එකක් විදියට කියලා උදාහරණයට මේ කොළඹ ගත්තොත් මාලියවත්ත බල්ලවත්ත කොටගෙන මේ ප්‍රදේශ තුනම එකතු කරලා ලේකන කාර්යාලය පිටවනවා
ඒක හරිද මේක ලංකාව කොහෙවත් නැහැ ඒක ඇත්තටම ඒ කාලේ LDT විසින් මේක බලත්කාරයෙන් පිටුවා අනිත් එක මුස්ලිම් ජනතාවට ඇත්තටම අසාධාරණේ වුණා ඒ පිළිබඳ අපි මේ රටේ පාලනය කරපු ජනාධිපතිතුමාලාට ආණ්ඩුවට අපි අවුරුදු 2ක් කාල දෙස්සේ අපි අපේ ප්‍රශ්නේ ඉදිරිපත් කරා කවුරුත් අපිට මේ පිළිබඳ විසඳුමක් දුන්නේ නැහැ හැබැයි ඊට පස්සේ මේ ළඟදී අගමැතිතුමා කරෝ රණී වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක අපේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡා කරා ඒ වගේම දෙමළ චන්දන මන්ත්‍රීවරු සාකච්ඡා කරා ඒ සාකච්ඡාවේදී දෙමළ සන්දන මන්ත්‍රීවරු එකඟ වුණා මුස්ලිම් ජනතාවගේ ඉඩම් ව්‍යාපාරික ස්ථාන කුඹුරු ඉඩම් ඔක්කොම කම්මාන ඔක්කොම අතුල් වෙලා තිනවා ඒක ආයි සීමා නිර්ණය කොමිෂන් පත් කරලා ඒ ඉඩම් ඔක්කොම ආපහු මුස්ලිම් ජනතාවගේ කාර්යාලයට දෙන්න ඕන කියලා ඒගොල්ලෝ ඒක මුස්ලිම් ජනතාවගේ කාර්යාලය කියලා අදහස් කරන්නේ මොකද්ද මුස්ලිම් ජනතා කාර්යාලය නෙවෙයි කල්මුණ ලේකම් කාර්යාලය තියෙනවා එතකොට දැනට අයිතිව තියෙන්නේ ඒක කල්මුණ ලේකම් කාර්යාලයට නෙමෙයි එහෙමද ඔව් ඒක ඒකට අයිති නෙවෙයි ඒ කියන්නේ උපදේශපති කොට්ටාෂයට තමයි අයිති ඒක තමයි මුස්ලිම් ජනතාවට අසාධාරණේ වුණේ ඉතින් දැන් 89 ඉඳලම මේ ප්‍රදේශවල මුස්ලිම් ජනතාවත් සිංහල ජනතාවත් කොටසකුත් දමිළ ජනතාව බහුතරයකුත් ජීවත් වුණානේ මේ 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 වෙනකම මේ අය සිංහල ජනතාව සිංහල ජනතාව ඇත්තටම මේ දැන් තියෙන මේ ජන අනුපාත විදියට 340 ඉන්නවා හරිද හැබැයි දැන් තියෙන ඇත්තටම දැන් තියෙන ප්‍රශ්න මගේ තර්කයේ මම කල්මට විතරක් මම කතා කරන්නේ මේ දැන් රටේ තියෙන දැන් තියෙන තත්ත්ව අනුව මේ මේ වාගේ බිම් සම්බන්ධතා නැති මේ ලේකම් කාර්යාලයෝ පළාත් පාලන ආයතනයෝ මේ පීට්වන කොට ඇත්තටම මේ ජාති වශයෙන් මේ මේ රටේ මූණ දෙන්න පුළුවන් මේ 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 අනිත් ප්‍රදේශවල ඉන්න ජනතාව මේ වාගේ ඉල්ලීමක් කරන්න පුළුවන් ඒක රටට හොඳ නෑ නෑ දැන් දැන් පරිපාලනමේ පහසු කම් සඳහා යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවනේ දැන් උදාහරණයක් විදිහට දිඹුලාකල දිඹුලාගල සහ වැලිකන්ද 2002 වර්ෂයේදී මේ විදිහටම දිඹුලාගල බහුතරය සිංහල ජනතාවෙ ඉන්නේ වැලිකන්ද මේ කණ්ඩායම් තුනම ඉන්නවා සිංහල මුස්ලිම් දෙමළ තුනම ඉන්නවා එතකොට ඒකත් වෙන් කරලා ඒ පරිපාලන පහසු සඳහා ඒ ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා ඒ අවශ්‍ය බලතල ලබා දුන මධ්‍යම ආණ්ඩුවේ බල සීමාව ඇතුලේ මධ්‍යම ආණ්ඩුව යටතේ තමයි මේ බලය තියෙන්නේ නමුත් ඒ බල සීමාව ඇතුලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් විදිහට කටයුතු කරන්න ඒකත් තමයි තියෙන්නේ ඒ අයට අවස්ථාව ලබා දුන්නා හැබැයි ඒක බැලිකන්ද බෞනියාව දකුණ බැලිකන්දේදී එකක් තමයි තියෙන්නේ වෙනම තුනක් ලේකම් කාර්යාලය නැහැ හැබැයි කල්මුණේ මේ ප්‍රශ්න තියෙන මේක තියෙන මේ ඉතිහාසයේ තියෙනවානේ අපි කියන්නේ තමිළ ජනතාවට ලේකම් කාර්යාලය ඕන නම් බිම් සම්බන්ධතා විදියට දෙන්න කියලා. ඒක තමයි අපේ ස්ථාවරේ. ඒක සාධාරණේනේ. අපි කියුවේ මේ ඒ නිසා තමයි ඒගොල්ලෝ එකඟ වුණේ තමිළ චන්දන මන්ත්‍රීවරු සීමා නිර්ණය කමිෂන් පත් කළා. එම කරමු කියලා. ඊට පස්සේ පාස්කු ඉරිදා සිටියෙන් පස්සේ මේ රජයේ තියෙන මේ සියලු ක්‍රියාව මේ අවුල් වුණ නිසා මේක පරකුණා. ඊට පස්සේ තමයි දැන් ගිය සතියේ ඒ ප්‍රදේශින් සුබත්‍රාම විහාර අධිපති පූජ්‍ය සංඝරත්න ස්වාමීන්වහන්සේ අතුළු මේ කවුද තමිළ චන්දන නාගරික මන්ත්‍රීවරු විසින් මේ උපවාසය පටන් ගත්තා. අතටම මේ ස්වාමීන්වහන්සේ ගැන කතා කරන මාත හරි හොඳයි. මේ පෞගේ මේ වසන් උත්සවදී අපි ලොකුවට සමරුවා. ඔබතුමාලගේ මේ විරෝධය එන්නේ ඉඩම් බලය නොදෙන්නේ ඉඩම් ආක්‍රමණය කරන්න ඔබතුමාලා කටයුතු කරනවා කියන චෝදනාවක් තියෙනවා. ඉඩම් බලය දෙන්නේ නැත්තේ ඒකයි. ඒ කියන්නේ ඒක දුන්නොත් ඒක කරන්න බෑ කියලා. ඊළඟට මේ ඔබතුමාලට චෝදනාවක් එල්ල වෙන අනිත් පැත්තෙන් හින්දු කෝවිල් පසුගිය දිනවල අපි දැක්කා. කෝවිල් කඩා බිඳ දැමීම සිද්ධ වෙනවා කියලා. එතකොට මේ වගේ ප්‍රශ්න හරහා මේක නිකන් අනවශ්‍ය පැත්තකට තමයි මේ මේ මේක මේ මේ පාර කැපෙන්නේ. එතකොට එහෙම නොවෙන්නට ඇයි ඔබතුමන්ලට වඩා විවෘත විසඳුමකට එන්න හැකියාවක් නැත්තේ? එහෙම තැනකට යන්නේ නැත්තේ ඇයි?
නෑ අතටම ඒගොල්ලෝ කියලා දෙන අර ඉන්දු කෝයිල්ට අපි මොන බාධා කරා කියලා අතටම ලේකම් කාර්යය තුල ඒගොල්ලෝ ඉන්දු කෝයිල් හදුවා බැයි ඒක නෑ අපි කවුද කවුරුත් අපි බ්‍රදද කීව නෑ ඒක තාම ඒගොල්ලෝ අර කෝයිල් තිනවා ඒක මුකුත් ප්‍රශ්න උන්නේ කඩා බින්ද දෙමීමක් සිද්ධු වුණේ නෑ 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 මුකුත් උන්නේ මේක තිනවා මේ ඔබතුමී මේ ඔබතුමී කවුරරි ඉන්නවා නාම්පාර ප්‍රදේශයේ යවලා බලන්න පුළුවන් හැබැයි මේ දෙන් තින මේක අපේ ඉඩම් බලතල දුන්නේ හේතුව ඒගොල්ලෝ කියනවානේ අනිත් ඔක්කොම තිනවා කියලා ඔෆිස් එක කොට නැගිලා තිනවා අනිත් බලතල ඔක්කොම තිනවා ඒගොල්ලෝ ඇයි ඉල්ලන්නේ ඉඩම් බලතල අපේ මුස්ලිම් ජනතාවගේ කුඹුර ඉඩම් ව්‍යාපාරික ස්ථානේ ඒගොල්ලෝ ආක්‍රමණය කරන්න තමයි ඒගොල්ලන්ගේ සලසුමක් තිනවා ඒක තමයි මෙතන තියෙන කැටුම ඔබතුමී දැනගන්න ඕනේ මේගොල්ලෝ දැන් කියනවා 89 ඉඳලා මේක තිනවා අවුරුදු 30ක් තිනවා මේක නීතිය අනුහුල කියලා කියනවා ඒක ඒක නේ ඒගොල්ලන්ගේ තර්කේ එහෙමනම් මං කියනවා 1900 අසු අතේ ඉන්දෝ ශ්‍රී ලංකා ගිවිසුම අසංගරානේ අසංගරලා මේ 13 සංශෝධනේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 සංශෝධනේ ගෙනලා රට තුල පළාත්සභාව පිටුවා ඒ අවස්ථාවේදී මේ අපේ නගිනහිර පළාතේ උතුර පළාතේ ඒකාපත කරා ඒ නිසා අපේ නගිනහිර පළාතේ ඉන්න සිංහල ජනතාවට ඒ වගේම මුස්ලිම් ජනතාවට ලොකුවට අසහනෙ වුණා. ඒ අවස්ථාවේ කවුරුත් කතා කරුවේ නැහැ අපේ වෙනුවෙන්. හැබැයි තමල් දෙමළ නායකවරු මොකද කිව්වේ? ඒගොල්ලෝ කිව්වා මේක සාධාරණ ඒකාපත කිරීම සාධාරණ නීති. ඒගොල්ලන් බලනකොට මේක හරි විදියට ඒගොල්ලන්ට පෙනුනා. හැබැයි අපේ ජනතාව අපේ සිංහල නායකවරු අපේ මුස්ලිම් නායකවරු ඒකට විරුද්ධව සටන් කරා අවුරුදු 20ක් ඒක නීති වශයෙන් තිබුණා ඒ ඒකාපත කිරීම මේ රටේ අවුරුදු 20ක් තිස්සේ ඒක නීති වශයෙන් තිබුණා ඒක බලනකොට මේ ජාත්‍යන්තර කට්ටියකම ඒක නීති වශයෙන් තියෙනවා කියලා තමයි ඒක සාතික දුන්නේ හැබැයි අපේ රටේ ජනතාව අපේ ඉන්න අපේ රටේ ඉන්න සිංහල ජනතාව මුස්ලිම් ජනතාව සියලු දෙනාම කිව්වා මේක නීති වරදි ඒකාපත කිරීම කියලා ඊට පස්සේ තමයි 2007 උසාවියේ කියලා නඩු පවරලා උසාවිය විසින් ඒක අවලංගු කරා ඒක ඒකාපත කිරීම බරදා කියලා ඒ වගේ සිත්‍ය තමයි මේක කල්මන දැන් ඔබතුමී බලනකොට මේ රටේ ඉන්න ජනතාව බලනකොට මේක හරි විදියක් මේක නීති අනු මේ ලීගල් වශයෙන් මේක හරි කියලා කවුරුත් කියන්න පුළුවන් අග්නිදිග මුස්ලිම් ජනතාවගේ රාජ්‍යයක් බවට පත් කරන්න එහි අගනගරයේ කල්මුනේ බවට පත් කරන්න එහෙම මුස්ලිම් නායකයෙකුගේ සලස්මක් තියෙනවා නෑ එහෙම සලස්මක් නෙවෙයි අපේ ඇත්තටම අම්බාර දිස්ත්‍රික්කයේ ඉන්න ජනතා රට වෙනුවන් අපි වැඩ කරන ජනතාව අපිට ඔබතුමීට මම පේදලි කරන්න මම කැමැති මේ දමල නායකවරු කියන වාගේ අපිට මේ රටේ අපිට වෙනම රාජ්‍ය වෙනම පළාත් අඩු වශයෙන් වෙනම දිස්ත්‍රික් අපි ඉල්ලුවනේ හරිද අපි දින මේ ඉංග්‍රීසි අපේ මේ කල්මුණ කියන මේ පළාත් පාලන මේ ප්‍රදේශ ලේකම් කාර්යාල ක්‍රම අපි හදුවනේ අපේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රී මේක ස්ථාපිත කරවනේ ඉංග්‍රීසි කාලේ ඒ ආණ්ඩුව ඒ රජයේ තමයි මේක කරේ මේ මම ඔබතුමියට මම පෙන්නන්න මේ තියෙනවා මේක ඒක ඒගොල්ලන්ගේ මේක තමයි පළාත් පාලන ආයතන හතරක් මේ මෙද තියෙන ග්‍රීන් කලර් තමයි මුස්ලිම් ජනතාව වැඩිපුර ඉන්නේ උඩ මුස්ලිම් තමිල ජනතාව සමානව ඉන්නවා කහ පාටේ මේ බ්ලූ පාටේ ඉන්නවා තමිල ජනතාව වැඩිපුර හිටියා ඒගොල්ලන්ගේ පළාත් පාලන ආයතනේ මේ නිල් පාටේ සාන්දමර කියලා පළාත් පාලන ආයතනේ අපි ඉල්ලුවේ 1000 මේක ඇත්තටම 1987 වෙනකම් මේක තිබුණා
මේ පාලන ක්‍රමයේ තිබුණා. ඒ විදිහට බෙන් කරන්න කියලා තමයි අපි කියන්නේ. ඒක මේ ඔබතුමිය දැනගන්න ඕන. දැන් ජනගහනයක් ජන අනුපාත විදිහට මුස්ලිම් ජනතා 7 පාතනේ ඉන්නේ. ඒගොල්ලන්ට පළාත් පාලන ආයතන ලේකම් කාල 3ක් ඒගොල්ලන්ට සුදුසු. ඒ වගේම තමිල ජනතාවට එකක් ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. ඔබතුමන්ලගේ පාලන මේ සීමාව ඇතුලේ මේ ඉස්ලාමාබාද් නගරය කියලා නගරයක් තියෙනවා. එහෙම නෙමෙයි. එහෙම නගරයක් ප්‍රබන්ධ කරලා එහෙම කියන්නේ ඒක පොතේ කොලේක තියෙන නගරයක් නෙමෙයි. නමුත් එහෙම නිලවසේන ඔබතුමේ චෙක් කරන්න පුළුවන්. නිලවසේන එහෙම ඉස්ලාමාබාද් කියලා නෙවෙයි. එහෙම තියෙනවා. ඒක ක්‍රාමසව නිලධාරි අංගයේ 29යි. ටවුන් 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 කියලා තියෙනවා ඒක විතරයි. ඒකට ඉස්ලාමාබාද් කියන නම ප්‍රබන්ධ කරමින් ඒක ඉස්ලාමාබාද් නගරේ බවට පත් කරන්නට සැලැස්මක් නැහැ. නෑ එහෙම සැලැස්මක් නෑ. හොඳයි අපි කෙටි විරාමයක් සඳහා යමු. විරාමෙන් අනතුරු යලිත් 360 සජීව සංවාදේ නම. ඔබලෙත් එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින් මේ කල්මුණේ ගැන කතා කරද්දී තවත් මට පුංචි ප්‍රශ්න කීපයක් අහලා අපි ඉතනින් එහාට ඊළඟ ප්‍රශ්නෙට යන්නට බලාපොරොත්තු වෙනවා. දැන් මේ චෝදනාවක් තියෙන මේ සමහර වීදිවල නාම පෝරු වෙනස් කිරීම සිද්ධ කරනවා කියලා. එහෙම එකක් තියෙනවද? දැන් සෙඩ්ඩියර් වීදි කියන එක අල් මනන් වීදිය, තරවයි පිල්ලයාර් කෝවිල් පාර කියන එක කඩක්කර පල්ලි පාර, මේ විදිහට වෙනස් කිරීම එහෙම කරලා තියෙනවද මෑත කාලීන? මේක ඇත්තද? මේ චෝදනාව කඩකරපල්ලි කියලා කියන්නේ අපේ ලංකාවේ ඉන්න සම්ප්‍රදායික මුස්ලිම් ජනතාවගේ මූලස්ථාන කියලා. ඒක තිබ්බේ කලින් ඒ පාරට නම තිබ්බේ තරවයි පිල්ලයාර් කෝවිල් පාර කියලා. ඒ මම හිතන්නේ මේක අවුරුදු 200කට කලින් ඒ නම තිබුණා. ඉතින් ඒ අයින් ඒ නම් වෙනස් කරන්නට යන්නේ. බැලන්ස් කරන්න මේ ඒ පාරේ ඉන්නේ අය 100%ක් මුස්ලිම් ජනතාව ඉන්නවා. 100%. මම මේක ගොඩක් ප්‍රශ්නවලදී ගොඩක් තැන්වලදී දකිනවා. දැන් මුස්ලිම් නායකයෝ ආපු අවස්ථාවවලදී අපි විවිධ ප්‍රදේශවල තියෙන විවිධ ප්‍රශ්න ගැන කතා කරනකොට ඕන් කියන දෙයක් තමයි දැන් මේ මුස්ලිම් ජනතාව වැඩියෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා නම් පාරක ඒකේ මෙච්චර කාලයක් තිබිච්ච නම් ගම් වෙනස් කරලා ඒ ප්‍රදේශයට ගැළපෙන වෙන නමක් යොදනවා. එහෙම අවශ්‍යද? ඒ කියන්නේ අපි රටක් විදිහට අපි එදා ඉඳන් තිබිච්ච ගම්, පළාත්, ප්‍රදේශ, පාරවල්, ස්ථාන අපි නම් කරලා තියෙනවා. එතකොට යම් කිසි ජනවර්ගයක් පසු කාලීන වේ ඒ ප්‍රදේශයේ වර්ධනය වුණා කියලා අපි එහෙම ඒව වෙනස් කිරීමේ එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම තර්කයේ තියෙනවා නම් මේ කල්මනේ ප්‍රේසේදී ඉංග්‍රීසි ආණ්ඩුවේ විසින් ස්ථාපිත කරපු මේ පාලන ක්‍රමයේ තමිල ජනතාව පිළිගන්න පුළුවන්. ඒකට එක වැඩ මතවාදයක් තියෙනවා. හැබැයි මේ කඩකරපල්ලි කියන්නේ ලොකු අපි ආණ්ඩුව විසින් කැසට් කරපු පල්ලියක් තියෙනවා. ලොකු පල්ලියක්. ඒක ලොකු උත්සවේ කැම අවුරුදම ඒගොල්ලෝ සමරනවා. ඒ පාරේදී 100%ක් මුස්ලිම් ජනතාව ඉන්නවා. ඒක බලාත්කාරයෙන් කරුනේ මේ කල්මන මානාර සභාවදී දමල මන්ත්‍රීවරු 13ක් වගේ ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නකොට තමයි රිසොලියුෂන් පාස් කරලා ඒකේ අනුමත කරන මේ ආණ්ඩු කරතුමට යවලා තිනවා. ඒක සාධාරණ විදිහට කරලා තිනේ. දැන් අතටම දැන් නම් වෙනස් කරුනේ. දැන් ඒක තාම අනුපති ගත්තනේ නිසා දැන් තාම එතන බෝට් මුකුත් කරුවේ නැහැ. දාලා නැහැ. ඒක අපි බලාත්කාරයෙන් මුකුත් කරන අනිත්ක බොතිමයට පේදිලි කරන්න ඕන කල්මුණ මානර සභා ප්‍රදේශය කියන්නේ 7% මුස්ලිම් ජනතා ජීවත් වෙනවා. හැබැයි අපි එක අරාබියේ සංස්කෘති ලක්ෂණ තියෙන රජයේ කොඩනගිල එකක් හරි අපි හදුවනේ. හේතුව ඒ ප්‍රදේශයේ තමිල ජනතාව ඉන්නවා, කතෝලික ජනතාව ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ සියලු දෙනාම සාමයේ සහජීවන විදියට ජීවත් වෙන නිසා අපි මේ විදිය අපි අති මේ අවනාවශ්‍ය ප්‍රශ්න අති කරුවනේ. හැබැයි අපි අතට තියෙන අපේ ප්‍රශ්නේ අම්පාර නියෝජනය කරන තමිල චන්දනම් මන්ත්‍රීවරු ඒගොල්ලෝ ඡන්ද ගන්න නිසා අනවශ්‍ය ප්‍රශ්න අධිකරණවා. ළඟදී පාර්ලිමේන්තුවේදී කල්මනේදී
තමල ජනතාව 90%ක් ඉන්නවා කියලා බොරු අමුලික බොරු විදියට කතා කරා. මම ඔබතුමියට පෙන්වන්න පුළුවන්. ප්‍රශ්න මේ කල්මනේ තියෙන ප්‍රශ්නේ දේශපාලඤ්ඤෝ ඒගොල්ලෝ ඡන්ද බෙඩිකරනද මේ වාගේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරනවා. හැබැයි දැන් උඹwidetildeට පෙන්වන්න පුළුවන් දැන් කල්මනේදී B 73% මුස්ලිම් ජනතාව ඉන්නවා. ඒ නිසා මේ වාගේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන තමයි අපිට හරි කනකාටුවයි. ඒ නිසා ඔබතුමියට තවත් පැහැදිලි කරන්න ඕන අම්බාර දිස්ත්‍රික්කයේ ඉන්න ජනතාව අනුපාත විදියට මේ සිංහල මුස්ලිම් ජනතාව පෞතර ඉන්නවා 146යි. දමල ජනතාව 18ක් ඉන්නවා. ඉතුරු මම හිතන්නේ 37ක් සිංහල ජනතාව ඉන්නවා. හැබැයි අම්පාර දිස්ත්‍රික් පාලන කටයුතු ඔක්කොම අම්පාර නහරේ තමයි අපි කරන්නේ. අම්පාර නහරේ තමයි කච්චේරි තියෙනවා, අනිකුත් ඩිස්ත්‍රික් කාර්යාල ඔක්කොම තියෙනවා. හැබැයි තමිල පාසා කතා කරන අය ජනතාව 63% අත තුනක් ඉන්නවා. හැබැයි අතටම අපේ ජනතාවට සිංහල පාසා කත සාමාන්‍ය ජනතාවට හරි ප්‍රශ්න. ඒගොල්ලෝ අම්පාර ගිහිලා ඒගොල්ලෝ අංග පාලනය කටයුතු කරන හරි ප්‍රශ්නට මුහුණ දෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ 1978 ජයා ජයවර්ධන ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ මේ රටේ අලුත් දිස්ත්‍රික්කයේ ස්ථාපිත කරන කොමිටුව පත් කරා. ඒක තමයි පොන්න මන්නම්පල කොමිටුව කියලා. ඒ කොමිටුව විසින් කිලිනොචි දිස්ත්‍රික් ස්ථාපිත කරන ඕන, නිකරවඩියේ දිස්ත්‍රික් ස්ථාපිත කරන, අම්පාරේ කල්මන වෙරළ දිස්ත්‍රික්කේ ස්ථාපිත කරන ඕන නිර්දේශය කරා. හැබැයි ඒ අවස්ථාවේදී අම්පාර හිටියේ දාරත්න ඇමතුමා ඒකට පොටක් විරුද්ධ වෙヒටියා. ඒ නිසා අපි මුස්ලිම් ජනතාව මේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නියෝජන කර පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ කාලේ තුන්දෙනෙක් හිටියා, මන්සුර් මෙතුමා, මජීඩ් උදුමාලබේ කියලා. ඒගොල්ලෝ ඒකට මේ වගේ සටන් කරුවනේ, මේ වගේ උත්කෝෂණ කරුවනේ, උපවාසය කරුවනේ. අපි කිව්වේ සිංහල නායකවරු කැමැත්තෙන් දෙන්න ඕන. අපි පලාත්කාරයෙන් රණ්ඩු කරලා මේ සටන් කරලා මේක ගන්න හොඳ නෑ කියලා අපි නිකන් තාම ඉන්නවා. අපි මුස්ලිම් කොංග්‍රස් නායක දැන් වර්තමාන නායක රෞෆයිගේ මෙතුමා මේ ගැන මම හිතන අවුරුදු 15ට කලින් රණී වික්‍රමසම මෙතුමත් එක්ක කතා කරා. ඒ නිසා මම හිතන්නේ 2004 සුනාමියෙන් පස්සේ කල්මනේදී ඇඩිෂනල් ජී ඔෆිස් ඒක ස්ථාපිත කරා. ඒ නිසා අවුරුදු දෙකකින් ආප වෙහුවා. ඒකට අපි උත්කෝෂණ කරුවේ නැහැ. අපි මේක ඇත්තටම මේ රටේ පුංචි රටක්. අපි ඇත්තට අපි ප්‍රමුඛතාවය දෙන්නේ මුස්ලිම් ජනතා අම්පාර විශේෂ අම්පාර මුස්ලිම් ජනතා ප්‍රමුඛතාවය අපේ මේ රටේ ඉන්න ජනතාවට සාමයේ සමගින් ජීවත් වෙන්න ඕන කියලා තමයි අපේ ස්ථාවරේ. ඒ නිසා තමයි අපි මේ 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 විදියට තාම අපි ජීවත් වෙනවා. අපේ හැමයි කල්මුණ ජනතාව ඔබතුමේ කියන විදියට බලතල ඔක්කොම තියෙනවා. සංවර්ධන කරන වෙනම DCC කොමිටි තියෙනවා. ඒකට අර කොඩිසම් මන්ත්‍රීතුමා නායක දෙනවා. ඒක කවුරුත් බාධා කරන. හැබැයි ඒගොල්ලන්ට ඉඩම් බලතලද? ඒක අයි ඕනේ. මුස්ලිම් ජනතාවගේ අර තියෙන කඩසාපු ඔක්කොම මේක බලපත්‍ර පර්මිට් තියෙන්නේ. ඒ නිසා ඒක ආක්‍රමණය කරන්න ඕනේ. ඒක තමයි හේතුව. ඒක මම ඉඩ දෙන්න පුළුවන්ද? මේක මේ මේ කල්මුණ කියන්නේ කල්මුණ කවුද කියදුවේ? අවුරුදු 100ට වැඩිපුර ඒ නියෝජන කරේ මුස්ලිම් මන්ත්‍රීවරු, මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රී MS කාරියප්පර්, MC අහමඩ්, මර්සා, මන්සූර්, අශ්‍රප්, පේරියල් අශ්‍රප් කියලා ඒගොල්ලෝ නියෝජනය කරලා තමිල ප්‍රදේශයට රෝහල් කැදුවා, පාසල් කැදුවා, පාරවල් කැදුවා, ජටිතල පාසු ඔක්කොම දුන්නා, ජොබ්ස් දුන්නා. දෙනුත් මම ආවට පස්සේ දැන් මේ අවුරුදු විතරක් මම කෝඩි 5කට වැඩිපුර
ඒරියාවල රෝට් හදුවා අනිත් ජනිතල පාසුවකම් දුන්නා මේ බසාර්වල අලුත් ලයිටින් සිස්ටම් ලබා දුන්නා අපි සමාන තමයි අපි බලන හැබැයි ඒකවල ජාතිවාදී විෂයට මේගොල්ල හසිරනවා ඒක රටට හොඳ නෑ ඒක තමයි අපේ ස්ථාවරය හොඳයි ඔබතුමා කිව්වා දැන් ගොඩක් දේවල් මේ පාස්කු ප්‍රහාරයේ ප්‍රශ්නත් එක්ක යම් විදියකින් යට ගියා දැන් ඒවා පිළිබඳව සාකච්ඡා කරමින් පවතිනවා කියලා දැන් අතනම් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ කාරණාව ගත්තම මුස්ලිම් සමාජය සහ අන්තවාදය කියන්නේ මොකක්ද කියන එක වෙන් කරගන්න මහා සමාජයේ විදිහට මේ ප්‍රධාන මේ අපේ රටේ සාමාන්‍ය ජනතාවට ලොකු අවශ්‍යතාවයක් ලොකු උණකමක් තියෙනවා මුස්ලිම් සමාජයේ මොකක්ද අන්තවාදයේ මොකක්ද කියලා හරියට වෙන් කරගන්න පැහැදිලිව වෙන් කරගන්න හැබැයි එහෙම වෙන් කරන්න අවස්ථාවක් හොය හොය ඉන්නකොට මුස්ලිම් නායකයෝ ටික ඔබතුමන්ලා එකතු වෙලා ඔක්කොම එකයි කියලා එක්තරා අවස්ථාවකදී පෙන්නනවා එතකොට අර මේ හොය හොය හිටපු රේඛාව ගැන අපිට නැවත වතාවක් හිතන්න සිද්ධ වෙලා තියෙනවා ඇයි ඇයි ඒ වගේ තීරණයක් ගත්තේ ඇයි මේ එක්කෙනෙක් එක්ක එක්ක මන්ත්‍රීව එක්ක දේශපාලකෙක් සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල කරනකොට ඔහුට සම්බන්ධ ඔහු සම්බන්ධ තීරණ ගන්න කියලා සමාජයේ ඉල්ලා සිටිනකොට ඔහුට පුළුවන් ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සඳහා කටයුතු කරන්න. ඒක කරන්න ඉඩ දෙන්නේ නැතුව ඔබතුමන්ලත් ඒකට බලපෑම් කරන්නේ නැතුව ඔබ හරිනම් අපිවත් බේරගන්න ඔබතුමා නිර්දෝෂී කියලා ඔප්පු කරලා පෙන්වන්න කියලා කියන්නේ නැතුව ඔක්කොම කට්ටිය ගිහිල්ලා ඒ පුටුවේ ඒ කණ්ඩායමේ වාඩි වෙනවා. ඇයි ඔබතුමේ කියන්නේ ඉල්ලාස් වෙන ගත කියලා. ඉල්ලාස් වෙන කතාව. අත්තටම පාස්කු ඉරිදා සිටියෙන් පස්සේ මේ රට ඇතුළ සිංහල ජනතාවට මුස්ලිම් ජනතාව කියන සක්කයක් වෛරයක් ඇති වුණා. හැබැයි මේ නිසා මුස්ලිම් ජනතාව ටිකක් පීඩනයට පත් වුණා. ඒක මම පොඩ්ඩක් නිවැරදි කරන්න ඕනේ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් ජනතාව පිළිබඳ සැකයක් බියක් ඇති වුණේ නැහැ ජනතාවට. එහෙමනම් පාස්කු ප්‍රහාරයට පසු දිනම ගැටුම් ඇති වෙනවා. හැබැයි එහෙමුනේ නැහැ. සාමාන්‍ය ජනතාව සිංහල බෞද්ධ සිංහල ක්‍රිස්තියානි මේ අනිත් පිරිස් අරමංකුවා වගේ කවුද ත්‍රස්තවාදීන් කවුද අන්තවාදීන් කවුද ඇත්ත මුස්ලිම් හිතවාදී ජනතාව කවුද කියලා හොයමින් ඉන්නකොට දේශපාලකයෝ තමයි මේ ඔක්කොම එකගුණට දැම්මේ ඊට පස්සේ තමයි ප්‍රශ්න ඇති වුණේ නිසා තමයි ප්‍රශ්න ඇති වෙන සත්‍ය එකක් වගේ කාලයක් ගත වුණේ මේ මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රශ්න ඇති වෙන්න ඒක ඇති කරන්න නායකයෝ මැදිහත් වුණා කියලා ඔබ විශ්වාස කරන්නේ නැද්ද නෑ අතටම මේ පාස්කිරිද්දා සිටියෙන් පස්සේ ඔබතුමා කියන හරි මම පිළිගන්නවා මේ මේ සැකයක් තිබුණාම හැබැයි අපේ නායකවරු අතටම මේ සිටියෙන් පස්සේ මේ රටේ ජනතාත්‍රයෙන් සාමයේ සමකය අතිකරන ලොකු වැඩපිළිවෙලක් කරා මේ අතටම මේ පාස්කිරිද්දා සම්බන්ධ ඉන්න මුස්ලිම් අය නිසා මේ සහරන් මුස්ලිම් සහරන්ගේ කල්ලිය මුස්ලිම් කට්ටිය නිසා අපි මුස්ලිම් ජනතාවට පේදලි කරා කවුරු හරි මේ රටේ හැංගිලා ඉන්නවා නම් මේ කල්ලි කණ්ඩායම සමාජයේ කවුරු හරි ඉන්නවා නම් පොලිසියට තොරතුරු දීලා ඒගොල්ලන් අත්අඩංගුවට කන්න උදව් කරන්න කියලා. ඒ නිසා තමයි මගේ ප්‍රදේශේ සායන්දමරද කියන්නේ මගේ ප්‍රදේශේ ඒ ප්‍රදේශයේදී සෞරාන්ගේ සහෝදරයා තාත්තලා ඒ වගේ මේ එයාගේ වයිෆ් ඔක්කොම හැංගිලා හිටියා. ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාව පොලිසියට තොරතුරු දීලා. ජනතාව පොලිසියට තොරතුරු දීමක් ඇත්තට මොනේ එහෙමත් නැත්නම් අර කාන්තාව මුස්ලිම් කාන්තාවක් ගිහිල්ලා ඒ නිවස බලන්න ගියාම ඇතුලෙන් ඇයට වෙඩි තිබ්බා. ඇයගේ සැමියාට මේ මේ ප්‍රශ්නේ කිව්වා සැමියා ඒ නිසා නෙමෙයිද ගිහිල්ලා මේ ට්‍රැෆික් පොලිස් නිලධාරියෙක්ටනේ කියන්නේ පොලිසියට තොරතුරු දුන්නා නම් පොලිසියට ගිහිල්ලා තොරතුරුක් දෙන්න මේ ට්‍රැෆික් පොලිස් නිලධාරිය ඒකනේ කිසිම ආයුධයක්වත් නැතුව ගිහිල්ලා මේ 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 ත්‍රස්තවාදීන් හිටපු තැනට ඇතුල් වෙන්නට ඔහුට ප්‍රහාර එල්ල කරන තමයි ඔහු ගිහිල්ලා SKF එකට එක මෙතන ටෙක් කරේ එහෙම නෙවෙයි මම හරියට දන්නා මම පදිංචිලා ඉන්නේ සායන්දමර්ග ප්‍රදේශයේදී අතටම මේක වුණේ අර මගින්දානේ ඒ දව ෆ්‍රයිඩේ මගින්දා සිකුරාදා හතරට වගේ මේගොල්ලෝ හැංගිලා හිටියා. ඒ ඉස්සරහා ඉන්න අයට සල්ලි බෙදලා ඒගොල්ලෝ කටයුතු කරා. හරිද? ඊට පස්සේ තමයි ඒ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි තව පල්ලිය කට්ටි එවිලා මේගොල්ලන්ට කතා කරා. ඔගොල්ලෝ කවුද? ඇයි සල්ලි දෙන්නේ?
උගලන්ට ඩෙන්ටි කාඩ් එකේ පැන් නැණ්ඩ කියලා. ඒගොල්ලෝ කිව්වා අපිට තෙන්නේ ඩෙන්ටි කාඩ්. අපි හෙට උදේ දෙන්නම් කියලා. ඊට පස්සේ සක්කයක් වෙලා අර ග්‍රාම නිලධාරි පොලිසියට අර ට්‍රැෆික් පොලිසියට දන දුන්නා මේ වගේ සක්ක අය ඉන්නවා සක පිට අය ඉන්නවා පොටක් ගෙවිලා බලන්න කියලා. ඊට පස්සේ තමයි පොලිසිය අමුදා ඔක්කොම එනකොට තමයි මේගොල්ලෝ අර ඔබතුමිය දන්නවා අර සාරාංගේ තාත්තා මල්ලිලා අර සමාජ අර බට්සප් පරා අදාස් පළව ඒ ඒ ඒ ඒ අවස්ථාව තමයි මම හිතන්නේ අර අර කාන්දාව එක්කෙනෙක් මරුණානේ ඒ අතටම වෙන ප්‍රදේශෙන්දලා එනකොට එනකොට ක්‍රොස් ෆයර් එකේ ආවුණා ඒක මම හිතන්නේ රෑ 7ට වගේ රෑ 7ට එයා මේක කියලා කතා කරුවනේ අතටම එයා ක්‍රොස් ෆයර් එකේ ආවුණා ඊට පස්සේ තමයි මේ ආමුදාව ඔක්කොම ඒගොල්ලෝ කාතරේ කරලා මේක සෙටල් කරේ හැබැයි මං කියන්නේ අපි ඔබතුමිය කිව්වනේ මේ මුස්ලිම් ජනතාව මුස්ලිම් නායකවරු මේ ප්‍රශ්නේ කරන මොකද කරේ කියලා ඒක ඇත්තටම මුස්ලිම් ජනතාව නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ මුස්ලිම් නායකයෝ නායකෝ හරි නායකෝ ඇත්තටම අපේ නායකවරු ඇත්තටම අපි මේ මේ සකපිට අය අතඩංගුඩ කත්තානේ අපි කවුරුත් මම ඒ කාලේ මම මේ රාජ්‍ය අමති කවුරුත් පොලිසියට හරි අමුදාවට හරි කතා කරලා මේව නිදාස් කරන්න මේව මේක ඇත්තටම හයින්සක මිනිස්සු අතනකට කත්තා අපි හැබැයි අපි ඉඩ දුන්නා පරිචණය කරන්න ස්වාධීනව ඒගොල්ලෝ පරිචණය කරලා ඒක ඉඩ දෙන්න ඕන නිසා අපි කරා ඒක මම හිතන්නේ 2000කට වැඩිපුර මුස්ලිම් අය අතනකට කත්තා ඒ වගේම අර අනිත් එක ඔබතුමිය කියන්නේ මයි ඉල්ලාසුනේ මේ මුස්ලිම් සිංහල ජනතා අතරේ මේ ත්‍රස්තභාවයේ ඇති වුණා කියලා තමයි ඔබතුමිය කියන්නේ. හැබැයි ඒක ඉල්ලාසුනේ ඒ කාලේ මේ මේ රිෂාඩ් බාදීදී අමතුමාට අනිත් ආණ්ඩුකාරතුමා දෙන්නටම ලොකු චෝදනා ඉල්ල වුණානේ. මේගොල්ලෝ මේ සාරාං කල්ලියත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. මේක ලෝදව කරනවා. මේගොල්ලන් සදොස්ස බාගෙන පාවිච්චි කරන ඉඩ දිනවා. සල්ලි දීලා දිනවා. අර මේ වගේ චෝදනා ලොකුට ඉල්ල වුණා. අනිත්ක මේ රිෂාඩ් බාදීදීන් අමතිවරයා මේ අපේ හමුදාවදිට කෝල් කරලා බලපෑම් කළා කියලා ඒක චෝදනා එල්ල වුණා. ඒ නිසා තමයි මේ ඒ අවස්ථාවේදී මම හිතන රත්න ස්වාමීන්වහන්සේ නුවර දළදා පරිශ්‍රයේදී දළදා මාලිය පරිශ්‍රයේදී උපවාසය පටන් ගත්තා. උපවාසය පටන් ගත්තේ මේ තුන්දෙනෙක්ගේ නම් සඳහන් කරලා. ඔව් ඉල්ලාස් වෙන්න කියලා. ඊට පස්සේ තමයි ඒක තව තුනක් යනකොට මේ අනිත් අය ඒගොල්ලෝ නිකන් හිටිය අතටම රිෂාඩ් බාදී අමතුමායි අනිත් ආණ්ඩුකාරතුම නිකන් හිටියා මේක න අපේ අතරේ මුකුත් සාකච්ඡා තියුන්නේ. ඊට පස්සේ ඔබතුමන්ලට තිබුණානේ ඔවුන්ට බලපෑම් කරන්න කරුණා කරලා මේ සමස්ත මුස්ලිම් ප්‍රජාවට මේ හානිය වෙන්න ඉඩ දෙන්න එපා. ඒ නිසා ඔගොල්ලන් ඉල්ලාස්සලා මේක මේ නිදහසේ මේ වැඩේ කරන්න ඉඩ අවස්ථාව දෙන්න කියලා ඒ බලපෑම කරන්න ඔබතුමාලට තිබුණා. ඔබතුමාන අඩුම ගානේ මාධ්‍යකවත් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවේ නැහැනේ. ඔහුට මේ බලපෑම අපි කරනවා කරුණා කරලා ඉවත් වෙන්න කියලා එහෙම බලපෑමක් අපි දෙන්නේ නැහැ. අපේ අතටම අපේ මට්ටමේ කතා කරා. මම අවංගම කියනවා. අපේ මුස්ලිම් කොංග්‍රස් නායක රෞෆ් වජාමතුමායි කබීර් කාසි අමතුමායි මේ පිළිබඳව ඒගොල්ලන්ට කතා කරා. හැබැයි එතන මුකුත් ඒක තියෙන්නේ ගන්න බැරි වුණා. ඊට පස්සේ තමයි අපි අර ඉල්ලාසුනා ඒ දවස්ම ඉඳන් සඳුදා පෞසි අමතුමා ගෙදරේ අපි රැස් වෙලා අපි කතා කරා. ඒ අවස්ථාවේදී ආණ්ඩුකාරතුමලා හිටියා මුස්ලිම් മന്ത്രിවරු ඔක්කොම සියලු දෙනාම හිටියා. ඊට පස්සේ තමයි අපි ඒ සඳුදා තමයි අර නෝරේදී අපි ඒ දවස මේ ඉල්ලාසුන නැත්තා ලොකු කැටුම ඇති වෙනා කියලා ප්‍රකාශය වුණා. එහෙම තත්ත්වයේ ඇති වුණානේ රට ඇතුළ නුවර විතරක් නෙවෙයි බැලිගම ප්‍රශ්න කුරුණාගල ප්‍රශ්න ඒ වගේම බේරුවල වගේ හැම ප්‍රදේශ මුස්ලිම් ජීවත් වන ප්‍රදේශ හැම ප්‍රදේශවලම මේ මාර මේ ටෙන්ෂන් සිටුවේෂන් තිබුණා. ඊට පස්සේ තමයි අපි කතා කරේ මේක ඉඩදෙන්න බෑ මියා රිෂාඩ් බල්ජාමත්වරයා ඉල්ලාස් වුණාට පස්සේ තව චෝදනා එනවා මියාව නිදාස් කරන්න රෝහ්වේ ජාමත්තුමා පොලිස්පතිතුමාට බලපෑම් කරනවා
ඒ වගේ කබිර් කාසි අමතුමා බලපෑම් කරනවා ඒක උදානේ තියෙනවානේ රවුෆෝ මේ සාමාන්‍ය මිනිසුන්ට මේ නිදාස් කරන්න රිෂාඩ් බාජ් අමතුමා මේ අමුදාවට කතා කරානේ එහෙම වෙනකොට මෙහා අමැතිනේ අපේ අමැති එක්කන යහ නිදාස් කරන්න බලපෑම් කරන සාධානේ මිනිස්සු සාධන විදියට හිතනවානේ මේ මෙයා නිදාස් කරන්න මෙයා වේරගන්න රෞෆයික අමතුමා ඔක්කොමලා එකතු වෙලා දැන් බලපෑම් කරනවා මේ පොලිස් පරීක්ෂණයට ඒගොල්ලෝ බාධා කරනවා කියලා ඒක එඩ තිනවා ඒ නිසා ඇත්තටම වෙන න්‍යාය පත්‍රයක් නෑ අපිට ඊට පස්සේ ඒ රටේ වෙන රටේ ආරක්ෂක ඒයාට හානියක් වුණා කියලා තමයි ඇත්තටම තීන එකත්ත අපි ඔය සියලු දෙනාම අපි ඉල්ලා සිටමු මාසයක් කාලය තුල මේක පරීක්ෂණය කරලා ඒගොල්ලෝ නිවැරදිද වැරදිද කියලා අපි බලමු කියලා තමයි අපි ඉල්ලා සිටුනේ හොඳයි අපි කැටි විරාමයකට යමු වෙන විරාම නතර වෙනවා ඔබලිට එක්වන්නේ තුන්සර සජීව සංවාදයේ සමගින්ද ඔබතුමා සඳහන් කරා මේ ඔබතුමන්ලා මේ සියලුම දෙනා ඉවත් වෙන්නට තීරණය කරේ ඔබතුමන්ලා ඒ තනතුරු වල හිටියොතින් යම් විදිහකින් බලපෑමක් එල්ල කරන්නට කරાવી කියලා ජනතාව හිතන්න පුළුවන් ඒ නිසා ඒ සියල්ලෙන් නිදොස් වෙන්න ඕන නිසා තමයි ඔබතුමන් ඉවත් වුනේ කියලා දැන් ඕකම දැන් තත්ත්වය හුවතින් දැන් තේරීම් කාරක සභාව නියෝජනය කරනවා රවුෆ් හකීම් මහත්මයා එතකොටත් කෙනෙක්ට කියන්න පුළුවන් දැන් ඔහු බලය අත්හැරියා කියලා කිව්වට දැන් විත්ති එතකොට බලය අත්හරිද්දී ඔබතුමන්ලත් විත්තිකාරයෝ ගොඩට වැටෙනවනේ ඒ කියන්නේ ඔබතුමන්ලත් අපිත් මේකට නෑ කියලා අයින් වෙනවා ඔබතුමන්ලම මේ ප්‍රශ්න කරන්නට ප්‍රශ්නකරුවන් බවටත් එතනට විනිශ්චයකරුවන් බවට පත් වෙලා ඉන්නවා එතකොට ඒකත් ජනතාවට හිතන්න පුළුවන් මේ යම් කිසි විදිහකට මෙතන මේ 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 ඔවුන්ගේ ප්‍රකාශ සාධාරණීකරණය කරන්නට කඩද අපි දැක්කනේ රිෂාඩ් බදුදී මහත්මයා ප්‍රශ්න කරනවා මුළු සමස්ත මාධ්‍ය මේකට මාධ්‍යට විවෘත කරපු නිසා මාධ්‍ය දැක්කා කොහොමද රිෂාඩ් බදුදී මහත්මයාගෙන් ප්‍රශ්න කරන්නේ කියලා. එතකොට ඒවත් එක්ක ජනතාවට හිතෙන්නවනේ මේ බලය අත්හැරියා කියලා කිව්වට බලපෑමක් කරන්නේ නැතුව ඉන්නවා කියලා කිව්වට ඔවුන්ට යම් කිසි අවස්ථාවක් දෙන උදව්වක් වෙනවා මෙතනින් මේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා එහෙමත් හිතන්න පුළුවන්. ඩිල්ක මේ ඇත්තටම තේරීම් කාරක සභාව කියන්නේ මේ පාස් කිරදා සිටියේ අයි ඇති වුණා කියලා ඉදිරියේදී මේ වගේ සිටියේ වළක්වන තමයි ඒකට හේතු වෙන්නේ. ඒක තේරීම් කාරක සභාවකේ විමසනයේ පරීක්ෂණයේ ඔක්කොම මේ වගේ සිටියේ ඉදිරියේදී මේ රට තුල වළක්වන්න තමයි ඒක ප්‍රධාන අරමුණු මම හිතන්නේ. ඒ අත්වසෙම මේ රිෂාඩ් බදිති අමතුමාට විරුද්ධව තියෙන චෝදනා බරපතල චෝදනා. ඒක ඇත්තටම තේරීම් කාරක සභාව විසින් පරීක්ෂණය කරන්න බෑ. ඇත්තටම CAD විසින් තමයි පරීක්ෂණය කරන්න පුළුවන්. එතුමාගේ ඒක ඔබතුමා පිළිගන්නවා. ඔබතුමා විශ්වාස කරනවා ඒ වගේ චෝදනානේ එල්ල උනේ. ඒ නිසා තමයි CAD දැන් පරීක්ෂණය කරලා වාතාව නිකුත් කරලා තිනවා. එතුමාට මොකක්ම සම්බන්ධයක් නැහැ කියලා. ඔව් සම්බන්ධයක් නැහැ පෙරදිකරුණේ කියලා දැන් නිකුත් කරලා තිනවා. දැන් ප්‍රශ්න තියෙන්නේ දැන් රිෂාඩ් බදුදීන් මහත්මයාගෙන් තේරීම් කාරක සභාවේදීත් විවිධ ප්‍රශ්න අහනවා. එතකොට ඔහු කියන ඔහුගේ නැගණියට නිවසක් ලබා දී මේක පිළිබඳ නංගි දන්නේ නැහැ. එතකොට දැන් එතනින් මේ ප්‍රශ්නේ ඉවරයිද? දැන් CID එකේ වගකීම මොකද්ද? ඇයි ඇත්තටම දැනගෙන හිටියේ නැද්ද? අතරමැදියා කවුද මේ ගනුදෙනුව කරපු? ඇයි රිෂාඩ් බදුදීන් මහත්මයාගේ නංගිගේ ගෙදරම මේකට තෝරගත්තේ? දැන් එතුමා සම්බන්ධ වෙන්නේ එක කාරණයකට පමණක් නෙමෙයිනේ. එකක් ඒ නැගණියගේ නිවසේ මේ කටයුත්ත මේට සම්බන්ධයෙන් අතර වෙලා ඉන්න එක පක්ෂේ භාණ්ඩාගාරිකගේ තියෙන සම්බන්ධ භාණ්ඩාගාරිකවරයෙක්ගේ තියෙන සම්බන්ධතාවය. ඊට පස්සේ තඹ කර්මාන්ත ශාලාවකට ඒ අවස්ථාව ලබා දීමට තිබිච්ච සම්බන්ධතාව, විදේශ මුදල්, එතුමාගේ ආයතනයේ සතුස ආයතනයේ රථවාහන මේ මේකට පාවිච්චි කරා කියලා කියන චෝදනා. දැන් මේ සියල්ලම තවත් මුස්ලිම් ඇමතිවරු ඉන්නවනේ 21ක් හිටියානේ. දැන් මේ සියල්ල අතහැරලා රිෂාඩ් බදුදීන් මහත්මයාට මේ සියල්ලම එකම කෙනාට එල්ල වෙන එක අහම්බයක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා අපිට. එහෙම අහම්බෙන් එහෙම වෙන්න පුළුවන්ද කියලා. එතකොට ඒ සියල්ල ප්‍රශ්න කරන්න තේරීම් කාරක සභාවේ කටයුතු කරාද? තේරීම් කාරක සභාවට මේ වාගේ චෝදනා එල්ල කර මේක පරිචය කරන්න පුළුවන්ද? ඔබ පිළිගන්නවද? ප්‍රශ්න කිරීමක් කරාද? එහෙම තේරීම් කාරක සභාව ප්‍රශ්න අහුවා. ප්‍රශ්න කිමා මේවා මේ කවුද මේ රවි කර්ණායක අමතුමා අර නිවස යගේ නංගි කියන නිවසගෙන ප්‍රශ්න කරා. එයා උත්තරේ දුන්නා.
ඇත්තටම ඒක එයාගේ නංගිගේ නෙවෙයි එයා නංගිගේ ස්වාමි පුරුෂයාගේ මල්ලිගේ කියලා එයා උත්තරේ දුන්නා ඒක නා මෙයාට මෙයා දන්නේ කියලා හැබැයි අනිත් චෝදනාව අර සදෝස වාහන පිළිබඳ මේ අමාත්‍යාංශ ලේකම් එයා මම ඉදන් නිවේදනයකුත් කරා ඒ වගේ වාහනේ සංරණ්ඩ දුන්නේ කියලා ඒක ඒක ඇත්තටම සීඩේ පරිචිනේ කරානේ එහෙමනම් ජාතියන්තර ඉන්ටර්පෝල් පොලිසියට තමයි දෙන්න ඕන නැත්නම් FIA ට තමයි දෙන්න ඕන ඒක අපි තේසපාල නායක ඒකට කැමති නැහැනේ අනිත් පැත්තෙන් තවත් එල්ල වෙන චෝදනාවක් තමයි මේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට දැන් මේ මේ සහරාන් සම්බන්ධ වෙච්ච මේ ත්‍රස්තවාදී ක්‍රියාවලියට පිළිබඳ ප්‍රශ්න කරන්න සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාමත් මේකට වක්‍රාකාරව සම්බන්ධ වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ නලින්ද ජයතිස්ස මහත්මයා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙනවා ඉබ්‍රාහිම් අර දෙදෙනාගේ පියා. එතකොට එක්සත් ජාතික පක්ෂය සහරාන් කාත්තන් කුඩිවල මැතිවරණ ප්‍රචාරකවලදී හිස්බුල්ලා මහත්මයා සඳහන් කරා සහරාන් උදව් කරේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කටයුතු වලට. මුස්ලිම් කොංග්‍රස් එකට හිස්බුල්ලා මහත්මයාට විරුද්ධව ඔහු කටයුතු කරා මහමැතිවරණයේදී ඔහු සහය පළ කරේ මුස්ලිම් කොංග්‍රස් එකට. ඒත් මුස්ලිම් කොංග්‍රසයත් මේකට සම්බන්ධ වෙනවා. සුමන්තිරන් මහත්මයා සහ සරත් ෆොන්සේකා මහත්මයා එතුමත් එක්සත් ජාතික පක්ෂයේ නිසා ඒක වක්‍රාකාරව හරි ගෑවෙනවා. ඔවුන්ට විතරයි මේ මේ කණ්ඩායමෙන් උදව්වක් නැත්තේ. එතකොට මේ මේ ප්‍රශ්න අර හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ නේද කියලා මිනිස්සු අහන එක හරිම සාධාරණයි. ඒක එහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්නට හැකියාව තියෙන්නේ මේ තේරීම්කාරක සභාවේ ඉන්න මේ 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 ප්‍රශ්න අහන අයටම තමයි. හැබැයි ඔවුන් තවමත් ඒක එහෙම ඔප්පු කළ නැහැ. දැන් අපි දැක්කා රාජ්‍ය ආයතනවල ඇඳුම සම්බන්ධයෙන් ගත්ත ඒ ඒ තීරණය චක්‍රලේඛයේ සම්බන්ධව ඒ ලේකම්බරයාව ගෙන්නලා කොයි තරම් ප්‍රශ්න කරාද හරස් ප්‍රශ්න කරාද එතුමා මේ බෝම්බේ එතුමා අරන් ආවා වගේ තමයි ප්‍රශ්න කිරීම කරේ. හැබැයි එහෙම ප්‍රශ්න කිරීමක් අපි රිෂාඩ් බදුදීන් මහත්මයාගේ එක්ක කරනව දකින්නේ නැහැ. අර නිලධාරියා මේ චක්‍රලේඛයේ නිකුත් කිරීම සහ ඒ සම්බන්ධයෙන් ගත්ත තීරණය තමයි ප්‍රශ්නේ වුණේ. දැන් මේ වගේ හරි පරස්පරතා තියෙනවා. ඔබතුමා හිතන්නේ නැද්ද මේක බොහොම නරක පූර්වාදර්ශයක් සපයනවා කියලා මේ දේවල් වලින්? මුලින්ම කවුද මේක වැරදි කරේ? එක්සත් ජාතික පක්ෂේ නෙවෙයිනේ. ඇත්තටම වැරදි කරේ මේ විපක්ෂයේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු තමයි. ඇත්තටම තේරීම්කාරක සභාව පීට්වන්න කෝනලා මේගොල්ලෝ යෝජනා ඉදිරිපත් කරා. අන්තිමේදී ඒගොල්ලෝ මොනවද කරේ? ඒගොල්ලෝ මේක වර්ජිනේ කරලා එක්සත් ජාතික මන්ත්‍රීවරු JP මන්ත්‍රීවරු එකතු වෙලා මේ දැන් පරීක්ෂණය කරනවා. ඒක ඒක ඇත්තටම ඒගොල්ලන් තමයි බගකීම. එක්සත් ජාතික පක්ෂයට ඕ JP ට අපි චෝදනා ඉල්ල කරන්න හොඳ නැහැ. අනිත් පැත්තෙන් ඔබතුමා සඳහන් කරනවා මේ මාසයක කාලයක් සඳහා තමයි මේ මන්ත්‍රීවරු අමාත්‍යවරු ඉවත් වුණේ කියලා. හැබැයි කබීර් හෂීම් සහ හලීම් නැවත වතාවක් ඒ මහත්තුරුන් අමාත්‍යංශ භාර ගන්නවා. ඒ මොනම පදනමින්ද? ඇයි? ඇත්තටම අපි මේ ඒ ඉල්ලාස් වෙන අවස්ථාවදී අපි තීරණය ගත්තා මේ මේ පරීක්ෂණේ යනකොට මේ පරීක්ෂණේ නිවැරදි කරනකොට කැමැති අය අපව අමාත්‍ය ධුරේ පාර ගන්න පුළුවන් කියලා අපි තීරණය ගත්තා. ඒ විදිහට තමයි කබීර් කාසිම් කලීම් අමාත්‍යවරු අපව බාර ගත්තා. හැබැයි අපි මුස්ලිම් කොංග්‍රස් අනිත් එක සුෂාඩ් බයිදී අමාත්‍යමාගේ පක්ෂේ තාම තීරණය ගත්තේ නැහැ අපව මේ බාර ගන්නවද නැත්ද කියලා. හොඳයි. දැන් ඔය නැගෙනහිර ඔබතුමන්ලා නියෝජනය කරන ප්‍රදේශය මේ ප්‍රදේශයේ තමයි ආරම්භ වන්නේ මේ නැවත වතාවක් මේ මේ සංවිධානගත වී මේ ක්‍රියාවන් සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ මේ ප්‍රදේශය ඇතුළතදී. මේක වුණාට පස්සේ මේ මේ පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කරාට පස්සේ බොහෝ මුස්ලිම් නායකවරු මාධ්‍යයට ඇවිල්ලා කිව්වා අපි මේක දැනගෙන හිටියා, අපි මේක ගැන පැමිණිලි කරා, අපි මේ මෙයාට දැනුම් දුන්නා, හැබැයි මුකුත් උනේ නැහැ හැම කියලා වුණාට පස්සේ ගොඩක් නායකයෝ ඇවිල්ලා කිව්වා. හැබැයි ඊට කලින්
මුස්ලිම් සමාජය ඇතුලේ දැන් මුස්ලිම් සමාජය ඇතුලේ මුස්ලිම් සමාජයට නොගැලපෙන අන්තවාදී ක්‍රියාවක් ක්‍රියාත්මක වෙනකොට ඒක බෞද්ධ සමාජය හෝ Hindu සමාජය හෝ දැනගන්න කලින් දැනගන්න මුස්ලිම් ජනතාවමනේ Tamanට නොගැලපෙන දෙයක් මෙතන සිද්ධ වෙනවා කියලා. දැන් අපි දන්නවා බොදු බල සේනා සංවිධානය අපි දැක්කා උන් දිගින් දිගටම මෙහෙම මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක කරන අපි හඬක් දැක්කා මාධ්‍ය වලින් අපි දැක්කා උන් යම්කිසි විදිහකට මේක ගැන කියමින් සිටියා. හැබැයි මුස්ලිම් නායකයන්ගේ අපි එහෙම දෙයක් දැක්කේ නැහැ. මේක උනාට පස්සේ තමයි මුස්ලිම් නායකයෝ පූජකවරු කිව්වේ එළියට ඇවිල්ලා අපි මේක දැනන් හිටියා අපි මේක කිව්වා කියන එක. ඇයි එහෙම වුනේ? ඇයි මේ පිළිබඳව දරුණු ලෙස හඬ නැගීමක් මුස්ලිම් සමාජය ඇතුලෙන් ආවේ නැත්තේ? ඔවුන් දැනගෙන මේක නොදැනගත්තා වගේ හැසිරුණේ ඇයි? ඇත්තටම මේ පාස්කු ඉරිදා සිටියේ පිළිබඳව දැන් මුස්ලිම් නායකවරුන් ආගමික දේශපාලන නායකවරුන් ලොකු චෝදනා ඉල්ල වුණා. මේ වගේ තත්ත්වයයි කලින් රටට කිව්වනේ කියලා. ඒකනේ ඇත්තටම මන් දන්නවා කාතාංගුඩි ප්‍රදේශයේ සම්ප්‍රදාය මුස්ලිම් සම්ප්‍රදාය ආගමික අනුගමනය කරන ජනතාවට මේ ලොකුවට සරන් යා පහර ඉල්ල කරා. ඒ අවස්ථාවදී ඒ ජනතාව ඒ සම්ප්‍රදායක සූබි මුස්ලිම් ඒ කණ්ඩායම පොලිසිය කියලා පෙමිලි කරා. ඊට පස්සේ පොලිසියේ මයිදානේ සගරානතුලෝ දාදෙනකට විරුද්ධව මේ කොම්ප්ලේන් මේ නඩු දෙම්මා. ඇත්තටම මම දැක්කා ඒගොල්ලන්ට 9 දෙනෙක් ඒගොල්ලෝ ඊට පස්සේ මේ කෝටාපිල් උසාවිසින් අප දුන්නා. හැබැයි මෙයාව අතන ගත්තනේ. මෙයා කවුද? සගරාන. එයා හංගිල ඉන්න ඒ දවසල ඒ කාලයේදී එයා මේ බත්සබර මේ මාර මේ තර්ජනය කරන විදියට මේ ජනතා මිනිස්සුෙන් තර්ජනය කරන විදියට මේ අදහස් පළ කරා. ඒක ඇත්තටම මම දෙකනේ මම ඇහුවා මේ වගේ කතාව කාතාගුඩි ප්‍රදේශයේ මෞලී එක්කෙනෙක් කතා කරනවා කියලා. ඊට පස්සේ මේකන අපි මම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී බරන්න මේ වගේ කටයුතු අපි බලකොන්න ඕන මේක සමාජයේ ප්‍රජාවට හොඳ නැහැ කියලා. ඊට පස්සේ අපේ ඔලමා සභාව ඉන්න ජම්මියත් ඔලමා සභා නායකතුමාට අපි කිව්වා එතුමා පොලිසියට පැමිණි දැම්මා. ඒ වගේම විශාල ප්‍රසක් පැමිණි දැම්මා. හැබැයි එයා අතට මේ පොලිසිය අරස් කරුවේ නැහැ. ඒක තමයි අතන තියෙන අපිට තියෙන සත්‍යයක්. එයා මන් දන්නවා සිටියෙන් පස්සේ තමයි මට මේ කතා වුනේ. එයා අම්බාර දිස්ත්‍රික් මගේ දිස්ත්‍රික්කේ හංගිලා හිටියා. රැට 11ට පස්සේ එයා බයිෆය බලන්න කාතාංගුඩි එනවා. උදේ පානන්දර 5ට ආපහු අම්බාරට යනවා. ඒ විදිහට නෝමල් රූටින් එකේ එයා ඉඳලා හිටියා. මේ ඒක ඇත්තටම පොලිසිය ඔත්ති සේවා හැබැයි ඔබතුමන්ලා දැන් එක පැත්තකින් ඔබතුමන්ලා මේ ප්‍රදේශයේ ඉන්න දේශපාලන නායකයෝ කියලා කිව්වහම ප්‍රදේශයේ ජනතාවට වග කියන පුද්ගලයෝනේ. එතකොට ඔබතුමන්ලා මේක පුද්ගලිකවම ඔහුගේ හැසිරීම සහ ඔහුගේ තියෙන මේ ක්‍රියාකාරකම් අත්විඳපු කණ්ඩායම. ඒ නිසා තමයි ඔබතුමන්ලා ගිහිල්ලා පොලිසිය වලට පැමිණිලි කරන්නේ. ඔබතුමන්ලාගේ නායකයෝ කියලා පොලිසියට පැමිණිලි කරන්නේ. පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් දේශපාලන නායකයෝ විදිහට ඔයිට වඩා වගකීමක් නැද්ද? මොකද දැන් අපි දැක්ක ජනාධිපතිවරයා යම් යම් අවස්ථාවල් වලදී ගත්ත තීන්දුව తీරන සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එතුමා යම් යම් තීන්දුව తీරන ගත්තා කියලා රවුෆ් හකීම් මහත්මයා මුස්ලිම් කොංග්‍රස් එකේ මන්ත්‍රීවරු සහ අනිකුත් අය මේ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් සම්මන්ත්‍රණ තියමින් මාධ්‍ය හමු පවත්වමින් මේක ඉතා විශාල ලෙස මේ හඬ නැගීම සිද්ධ කරා. ඇයි ඒ හා සමාන බරක් මේ ඔබතුමන්ලා දැකපු මේ විශාල ත්‍රස්තවාදයක් දැක් සිද්ධ වෙමින් පවතිනවා කියලා මේ අත්දැකපු අත්විඳපු දේ සම්බන්ධව ඇයි අර වගේ උමනා මාධ්‍යට කරුණු ඉදිරිපත් කරේ නැත්තේ? එහෙම කරුණු ඉදිරිපත් කරා නම් මාධ්‍ය මේවා ප්‍රචාරය නොකර ඉන්නේ නැහැනේ. ඔබතුමාලා ඒක ගැන කිව්වේ නැහැ. ඔබතුමාලා පොලිසියට පැමිණිලි කරා. පොලිසියට පැමිණිලි කළා. පොලිසියෙන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකම් බලන් හිටියා විනා අර වගේ දැඩි බලපෑමක් ඔබතුමාලා එල්ල කරන්නේ නැතුව මේ සිද්ධි ඔහේ සිද්ධ වෙන්න ඇරලා නිකන් බලාගෙන හිටියා කියලා චෝදනා කරොත් අපි ඇත්තටම මේ අපිට දන්නේ මෙයා මේ වගේ මරාගෙන මරණ බම්බ කරව විදියට හසිරනවා කියලා අපිට ඇත්තටම දන්නේ. අනිත් එක මෙයාට මේ වගේ මම හිතන්නේ 200කට වැඩි
සංඛ්‍යාව මේ ප්‍රසක් සමාජීය ඉන්නවා කියලා අතටම දන්නේ. මෙයා විතරක් මේක කතා කරගෙන ඉන්නවා කියලා තමයි අපි අපිට මේ අපි දන්නේ. ඒ නිසා තමයි මේක අපි අපි බගකීමේ කියනවා අපි මේ 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 සහරාන් කියන අපි සීරියස් එකේ මෙයා මේ මේ වාගේ ත්‍රස්තවාදී ක්‍රියාව කරනවා කියලා අපි කවුරුත් බලාපොරොත්තුවත් කවුරුත් බලාපොරොත්තු නොවුනට එහෙම එහෙම හිතපු අය හිටියානේ. يعني එහෙම හිතපු අය ඇවිල්ලා මාධ්‍ය ඉදිරියට පස්සේ කිව්වනේ අපි මෙයාගේ මේ හැසිරීම ප්‍රධානම දේ. සමහර අවස්ථාවවලදී මුස්ලිම් නායකයෝ කිව්වා සිංහල මුස්ලිම් සහ දෙමළ නායකයෝ කිව්වා මේ වගේ ත්‍රස්තවාදී ක්‍රියා ඇති වෙන්න ප්‍රධානම හේතුවක් කියලා සිංහල සමාජයේ තියෙන දමිළ භාෂාව පිළිබඳ දැනුම. ඒ කියන්නේ ඔවුන් දෙමළ දන්නේ නැති නිසා මේ බොහෝ දේශන පවත්වන්නේ දමිළ භාෂාවෙන්. එහෙම නැත්නම් අරාබි භාෂාවෙන්. ඒතර ඒ භාෂාවල් පිළිබඳ සිංහල සමාජයේ නොදැනීම නිසා මේ වගේ තත්ත්වයන් ඔඩු දිව්වා. නමුත් අපිට මේක තේරුණා, අපි භාෂාව දන්නවා, අපිට මේක තේරුණා, අපි මේ 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 තැන් වලට කිව්වා හැම කියලා. එතකොට මේ ප්‍රශ්නය ඔබතුමන්ලා භාෂාව දන්නවා, ඔබතුමන්ලා දන්නවා මේකේ මේ කොයිතරම් බරපතල කාරණාද මොහු මේ මේ වෙබ්සයිට් හරහා ඉදිරිපත් කළ තියෙන්නේ. අනිත් පැත්තෙන් මං කියන්නද අර ඩීඒඩී ඩිරෙක්ටර් නාලකඩ සිල්වා කිව්වනේ මේ 2017 මෙයා ගැන බරපතල අපිට තොරතුරු ආවා කියලා. අයි එයා අපේ මුස්ලිම් පාර්ලිමන් මන්ත්‍රීවර හැඳවලා අපිට පේදලි කරවට අපි 20ක් හිටියා. ඒගොල්ලෝ අපි මුස්ලිම් සමය අනිත් සමාජයේ ප්‍රජා වගේ නෙවෙයිනේ. අපි මුස්ලිම් මන්ත්‍රීවර ගැන අපේ ප්‍රජා අතරින් ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඒක ආරක්ෂක නිලධාරියෙක්ට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක එතුමා මේ සිටින්නේ එතුමාගේ සේනාධිනායකයාට උත්තර බඳින්න. එතකොට ඒ ස්ථානවලින් තමයි ඔබතුමන්ලට කැඳවීම කළ දේශපාලකින්ට ඒ පිළිබඳ දැනුම ලබා දෙන්න. දැන් ස්වාධීන පොලිස් කොමිෂන් එක දීනේ. දැන් තීන කොමිෂන් පොලිස් කොමිෂන් ස්වාධීන පොලිස් කොමිෂන්. ඒක අතටම දේශපාලඥයෝ අමැතිවරණ්ඩ බලතල අඩුයි දැන්. අර ඩීඒඩී ඩිරෙක්ටරට යාට පුළුවන් කමක් තිබුණා. අපේ මන්ත්‍රීවරු කැඳවලා මේ බලන්න මෙයාගේ තේසනේ බලන්න මෙයා මේ මේ වගේ මේ මෙයාට 200කට වැඩිපුර සංඛ්‍යා මේ දැන් සමාජිකව ඉන්නවා. මේගොල්ලෝ ලොකු මේ ප්‍රකාරයට සලස්මක් හදලා තිනවා. මේක මේ බලක්වන්න නැත්තම් ඉස්ලාම මුස්ලිම් ප්‍රජාවට තමයි මේක ලොකු බලපෑම් එනවා, මේ හානියක් වෙනවා කියලා කියන්න තිබුණානේ. ඊට පස්සේ අපි මේ මාධ්‍ය වලට ඇවිල්ලා අපි කියන්න පුළුවන් මේ වගේ සාරං කල්ලේ ඉන්නවා, මේ කංගිලා ඉන්නවා, මේ මෙයාගෙන තොරතුරු දෙන්න මෙයා අතරංගඩ කණ්ඩ ඕන කියලා අපි කියන්නද? ඒක කරුවේ නෑ. සහරාන්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් ඔබතුමාලගේ ප්‍රදේශවල ඇස්පනා අපිට දැක්කනේ. කවුදක දැක්කේ? ඇයි ඔබතුමාල දැක්කේ නැද්ද? ඔහු මම දැක්කනේ. මේක සුළු පිරිසක් දැක්කා. මෙයා කතා මම කාතංගුඩි නෙවෙයි, කාතංගුඩි ප්‍රදේශ තමයි එයා පදනම් කරලා තිබුණේ. ඒ අර එන්ඩිජේ මේ සම්බන්ධ මේ කාරණා සම්බන්ධයෙන් මේ අතනම ඔබතුමිය මං පේදලි කරන්නම්. මේ ඔබතුමිය බලනකොට මේ සවරං කියන කණ්ඩායම රට පුරා හිටියා කියලා. අත්‍තරම කාතංගුඩි විතරක් ඒගොල්ලෝ අර තව්හිද් නැසනල් තව්හිද් ජමාත් පල්ලි හදලා ඒ පල්ලි හරහා තමයි තේසන කරේ. ඒ කල්මනට තාවත් නැහැ, සමාන්තරට තාවත් නැහැ, කොළඹට තාවත් නැහැ. හැබැයි රටේ ඉන්න සිංහල බෞද්ධ ජනතාව හිතනවා මේ රටේ ඉන්න සියලු මුස්ලිම් ජනතාව සෞරාංගන දන්නවා, එයාගේ තේසන ගැන දන්නවා කියලා ඒගොල්ලෝ කතා කරනවා. ඒක අත්තටම මේ විරදක් කරුවේ ඩීඒඩි ඩිරෙක්ටර්. ජමෙන්තුල් උලමා සංවිධානයටත් මේ සම්බන්ධයෙන් චෝදනාවක් එල්ලුණා. අපි විරාමයකට යන්න අවශ්‍යයි. විරාමෙන් අනතුරු අපි ඒ ප්‍රකාශය ගල්ගඩත් ඥානසාර ස්වාමීන් වහන්සේ කරපු ප්‍රකාශ අපි එකට යොමුමින් විරාමෙන් අනතුරු. ඔබ යලිත් එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින්. දැන් මේ මේ සිද්ධ වෙන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් මුස්ලිම් නායකයින් ට වගකීමක් තියෙනවා කියන කාරණය සහ මේවා සම්බන්ධ මුස්ලිම් නායක ඉදිරිපත් වෙන්නේ නැහැ කියන දේ, කියන්නේ මුස්ලිම් ප්‍රජාවගේ සමස්ත මුස්ලිම් ජනතාවගේ මේ ප්‍රශ්න තියෙන මුස්ලිම් නායකයෝ මේ ප්‍රජාවට නායකත්වය දෙන්නේ නැහැ, එහෙම චෝදනාවක් තමයි එල්ල වෙන්නේ. මේ කාරණාවට අදාළවම ජමෙතුල් උලමා සංවිධානයටත් පසුගිය දිනවල චෝදනා එල්ලපුණා. ඕන් මේ ගැන කටයුතු කරේ නැහැ කියන කාරණය ගලුගඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ දක්වපු අදහසකට යොමු වෙලා මම කැමතියි මේ පිළිබඳව ඔබතුමාගේ අදහස් දැනගන්න. ජමේතුල් උලෙම කියලා ඒ ඉස්ලාමික වියතුන්ගේ සංගමය තමයි මේ රටේ
මේ ප්‍රශ්න අද අපි මේ කතා කරන ආගමික ගැටලු වලින් 90%ක් නිර්මාණය කරලා තියෙනවා. ඉස්සලා මුන් ටික තමයි අරලා හිරේ දාන්න ඕනේ. ඒක කරන්නේ නැහැ. කුලමා සභාවට මේ සල්ලි එන්නේ කොහෙන්ද? ඒක ගැන හොයන්නේ නැහැ. කුලමා සභාවත් ඉක්මවල ගිහිල්ලා දැන් සභාවක් හදලා තියෙනවා ශූරා සභාව. ශූරා සභාවක් හදන්නේ ඉස්ලාමික රාජ්‍යයක උපදේශක සභාව විදියට. දැන් අපේ රට ඉස්ලාම් රාජ්‍යයක් නෙවෙයිනේ. හැබැයි කවුන්සිල් එක හදලා ඒගොල්ලම බකමූණ කරනකම් මේක තලන්න වෙනවා අපිට. මේ ජමීතුල් උලෙමාවරු ඇවිල්ලා අර සෞදි මතය සහ ඒ මුදල් එක මේ උලමල මොකද්ද කළේ? අර පල්ලියේ ගිහිල්ලා ඉගෙනගත්ත දරුවෝ ඒ පල්ලියෙන් ගලවලා එළිය තැන් තැන් වල එන්ජියෝස් වලට බාර දුන්න උඹලත් පටන් ගන්න උඹලත් පටන් ගන්න. ඒවට කියන්නේ මක්තප් මද්රසා කියන එක එක අයිඩියොලොජි. ඒවා ඇත්තටම ඉතින් අනාගතේ මරාගෙන මැරෙන බෝම්බ ෆැක්ටරි තමයි මේ. ජමීතුල් උලමා සංවිධානය නොසලකා හරින ආකාරයේ කටයුතු ඒ විදිහට සිද්ධ කරාද? ඒ කියන්නේ එහෙම ඕන් යම් කිසි වගකීමක් මෙහි දරන්නට ඕනේ කියලා ඔබ හිතනවාද? නෑ, ජමියතුම් උලමා කියන්නේ මේ රටේ ඉන්න මුස්ලිම් ජනතාවට ආගමික කටයුතුකට ඒගොල්ලෝ මඟ පෙන්වීම දෙනවා. ඒක විතරයි තමයි. අනිත් එක මේ අපේ මුස්ලිම් ජනතාව මේ ලංකාවේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙනවා. ඒ උදාහරණයට මම කල්මනේ ගත්තොත් කල්මනේ ප්‍රදේශයේ ඉන්න මුස්ලිම් ජනතාවට මේ වගේ කුර්ආන් මද්‍රසා අනිත්කුත් ඒවල් මේ පාලනය කරන්නේ පරිපාලනය කරන්නේ ඒ ඉන්න මුස්ලිම් පල්ලි නායකවරු තමයි ඒක කරන්නේ. ජම්මියතුල් උලමාට මුකුත් සම්බන්ධතාවක් නැහැ. ඒක තමයි අත්‍ය තත්ත්වය. මේ බේරුවල ගත්තොත් ඒක තමයි ජම්මියතුල් උලමාට මේ මේ රටේ තියෙන සියලු මද්‍රසා පරිපාලනය කරන පල්ලිය පරිපාලනය කර ඒක ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ ප්‍රතිපත්ති වශයෙන් මේ රටේ ඉන්න මුස්ලිම් ජනතාව පිළිබඳව ප්‍රකාශේ කරනවා. ඒ වගේම මුස්ලිම් මේ ආගමික ප්‍රතිපත්ති තියෙනවානේ. ආගමික ප්‍රශ්න එනකොට ඒගොල්ලෝ ජජ්මන්ට් දෙනවා. මේක මොනාරි කෞරරි මේක අර කුර්ආන් හදිස් ඒ පිළිබඳ මොනාරි අර්ථ කරනවා මේ ඉන්ටර්ප්‍රිටේෂන් මොනාරි ප්‍රශ්න තියෙනවනේ ඒගොල්ලෝ ඒකට පැවිලි කරනවා. දැන් තේරීම්කාරක සභාවේදීත් අනාවරණය වුණා පෙළ පොත්වල තිබුණා කියන කාරණය මුස්ලිම් ඉගැන්වීම්වල කුරාණයේ ඉගැන්වීම්වල මේ තමන්ගේ ආගම අදහන්නේ නැති අයට මරණ දඬුවම දෙන්න ඕනේ කියලා. එහෙම 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 ප්‍රකාශයන් තිබුණා කියන කාරණය තේරීම්කාරක සභාවේ කරපු ප්‍රශ්න කිරීම්වලදීත් ඉදිරිපත් වුණා. මේවා සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමන්ලගේ මැදිහත් වීම? දැන් මෙහෙම ඇත්තටම මෙහෙම මෙහෙම දේවල් තියෙනවද කුරාණකේ කියලා තියෙනවද? එහෙම තමන්ගේ ආගමට පටහැනි තමන්ගේ ආගම අදහන් නැති අය විනාශ කළ දාන්න ඕනේ කියලා. ඒක බොරු ඩෙල්කා ඔබතුමිය දන්නවා. මේ රටේ ගත්තොත් අවුරුදු 1000කට වැඩි කාලේ මුස්ලිම් ජනතාව ජීවත් වෙනවා. රජතුමාලා කාලේ ඉඳලා ජීවත් වුණා. ඒ කාලේ කුර්ආන් තිබුණේ නැද්ද? තිබුණානේ. මේ වාගේ ප්‍රශ්න ආවද? මේක සාධාරණගේ කල්ලියේ ප්‍රශ්න ආවට මේ සිත්තියේ පසුව තමයි මේ කුර්ආන මේ බ්‍රදී සඳහන් කරලා තිනවා. ඒ වගේ කතා වෙන්නේ. හැබැයි මේක පදනම් කරපු චෝදනාව. මේක ඉන්දියා ගන්නකෝ ඉන්දියාවේ මං හිතන්නේ 200කට වැඩිපුර ජනතාව ඉන්නවා. මේකට වඩා මුස්ලිම් ජනතාව යුද්ධය කරනවා කාශ්මීර් ප්‍රදේශවල. හැබැයි ඉන්දියා රාජ්‍ය ඉන්දියා ආණ්ඩුව මුස්ලිම් කුර්ආන් කියන හදිස් කියන මුස්ලිම් කාන්දාගේ අඳුම් ගැන ඉන්දියා තාම යුද්ධය කරනවා මුස්ලිම් අය. හැබැයි නිකාබ් අඳිනවා, ෆර්දා අඳිනවා, පුර්කා අඳිනවා, බොම්බේ වල බලන්න ඔක්කොම මේ ඒගොල්ලන්ට නිදහස් තියෙනවා. ඒ නිසා මේක ඇත්තටම බලවත් රටවල් මං කියනවා මේ සාධාරණයේ පිටිපස්සේ බලවත් රටවල් හිටියා. ඒගොල්ලන්ට වෙන අවශ්‍යතාවක් තියෙනවා මේ රටේ අතුල් වෙන්න ඕනේ. මේ රටේ ඒගොල්ලෝ පාලනය කරන ඕනේ. ඒක න්‍යායපත්‍ර තියෙනවා. කුරාන් එකේ නැති දෙයක් මේ 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 පුස්තකේ නැති දෙයක් ආගමික ඉගැන්වීමක් මුස්ලිම් සමාජය ඇතුළේ මේ ඉන්න තවත් කණ්ඩායමක් උගන්වනවා නම් කුරාන් එකේ මෙහෙම තියෙනවා කියලා. ඒකම බරපතල වැරද්දක්නේ.
එතකොට ඒ සම්බන්ධව මුස්ලිම් නායකයෝ විදිහට ඔබතුමාලා මොකද ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ගය මද්‍රසා පාසල්වල හෝ එහෙම නැත්නම් මේ දැන් මෙතන පිළිගන්නවානේ පෙළපොත්වල මෙහෙම දෙයක් තිබ්බා කියලා ඒව සම්බන්ධව එහෙම තිබ්බා කියලා මුස්ලිම් කෙනෙක්මයි මේක මේ ප්‍රකාශය කරන්නේ තුමාම තමයි මේක පැහැදිලි කරන්නේ එතකොට ඒක එහෙමනම් ඒව එහෙම තියෙනවා නම් ඉදිරියේදී මොකක්ද ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගය මේ මේ පෙළපොත්වල මේ මේ වගේ මම දන්නේ ඒක එහෙම තියෙනවනේ ඒක අපේ වැරදක් නෙවෙයි ඒක අධ්‍යාපන අමාත්‍යතුමාගේ වැරදක් ඒක අයින් කරන්න ඕනේ එහෙම කරන්න ඕනේ හැබැයි කුර්ආනයේදී වැරදි සඳහන් මුකුත් නැහැ ඒක අපි තවල් අපි ඒකේ නිශ්චය කියන්න පුළුවන් හැබැයි මේ මේ අපි අපේ මේ රටේ ඉන්න මුස්ලිම් නායකවරුන් අපි තාම අපි කටයුතු කරනවා මුස්ලිම් ජනතාවගෙන තෙන්දී වෙලා තියෙන මේ ඇති වුණ මේ වැරදි ප්‍රචාරයට අපි පෙරදලි කරන්න අපි වැඩපිළිවෙලක් කරනවා ඒක ඉදිරියේදී බලන්න පුළුවන් අපි මේ අපි මේ අපි රටේ වෙනුවෙන් මේ රටේ ආරක්ෂා කරන්න මේ රටේ ඉන්න සිංහල ජනතාවටක ඔබතුමිය දන්නවා මේක පළවෙනි වතාව නේනේ මේ ප්‍රශ්නේ අත්තටම පළවෙනි ප්‍රශ්නේ කැටුම ආවේ 1885 දී මරදාන ප්‍රදේශේ මීනාචි කැටුම කියලා ආවා ඊට පස්සේ 1915 දී ලොකු මුස්ලිම් සිංහල කැටුම ආවා ඒ ඊට පස්සේ මේ අවුරුදු 100ට වැඩිපුර අපි සාමය සහජීවන විදියට ජීවත් වෙන්නේ ඊට පස්සේ මේ එල්ටිටි කාලේ යුත්තේ කාලේ අවුරුදු 30ක් මේ රටේදී යුත්තේ තිබුණා කවුද පෙනී සිටියේ මේ රටේ වෙනුවෙන් පෙනී සිටියේ මුස්ලිම් ජනතාව මේ රට වෙනුවෙන් අපි කොච්චර ආදරය කරේ මේ යුත්තෙන් එවරුණාට පස්සේ මේ තමල ජනතාන මන්ත්‍රීවරු ඇමරිකා එක එකතු වෙලා මේ ජෙනීවා මානවිකම් කවුන්සිලයේදී අපේ රටට විරුද්ධව මේ ඒගොල්ලෝ චෝදනා එල්ල කරානේ ඒ අවස්ථාවේදී අපේ ජම්මියත් උලමා නායක අපේ මුස්ලිම් දේශපාලනය සියලු දෙනාම ජෙනීවා කියලා අරාබි රටව සමග කතා කරලා මේ අපේ ලංකාවට උදව් කරන්න කියලා අපි මුස්ලිම් ජනතාව යුද්ධ අවස්ථාවේදී කටයුතු කරපු ආකාරය සහ එතනදී එල්ටීටී පරාජය කරන්න කරපු මැදිහත් වීම ඒ සියල්ල පිළිගන්න හැමෝම ලෑස්ති හැම කෙනෙක් මේකට සූදානම් දෙමළ ජනතාව ඇතැම් දෙමළ පිරිසක් මේ එල්ටීටී ත්‍රස්තවාදයට සහාය දක්වුවට සමස්ත දෙමළ ජනතාව මේකට සහාය දෝගිය දක්වුවේ නැහැ මුස්ලිම් ජනතාවත් එහෙමයි සිංහල සමාජය ඇතුලේ පවා එල්ටීටී සංවිධානයට සහාය දක්වපු පිරිස හිටියා ඒ ඒ ඒ ඒ හොඳ නරක අපිට බේරලා ගන්න හොඳට අවබෝධය තියෙනවා සමස්ත මුස්ලිම් ජනතාව මේ වැරදිකාරයෝ කියන කාරණේ නෙමෙයි මේ කියන්නේ නමුත් දැන් මෙතනදී ඔබතුමන්ලම කියනවා කුරානයේ නැහැ මෙහෙම දේවල් කියලා කුරානයේ එහෙම දේවල් නැත්තම් හරි නිවැරදි කුරාන් එක මොකක්ද කියන කාරණේ පිළිබඳව දැන් අලුතෙන් බිහි වෙන මේ මුස්ලිම් සමාජයේම දරුවෝ අවබෝධ කරගන්නට අවශ්‍යයිනේ මේක තමයි හරි කුරාන් එක කියලා. ඒතර ඒ සඳහා ඔබතුමන්ලගේ වැඩපිළිවෙලක් තියෙන්නට ඕනේ. දැන් අපි බෞද්ධ දහම ඇතුලේ බුදු දහමට නොගැලපෙන දේවල් සිද්ධ වෙනකොට අපි සංගායන ධර්ම සංගායනාවක් කළා නිවැරදි බුදු දහම මොකක්ද කියන එක පිළිබඳව අපි අතරම සාකච්ඡාවක් ඇති කරගන්නවා බෞද්ධ සමාජය ඇතුළේ. එවැනි සාකච්ඡාවක් මුස්ලිම් සමාජය ඇතුළේත් ඔබතුමන්ලගේ ධර්මයේ පිළිබඳව ඔබතුමන්ල එහෙම සාකච්ඡාවක් කළොත් බුදු ලෑසිද කුර්ආන් එකයි තමයි ඒක බැලන්ස් කරන්න බෑ හැබැයි මේ දැන් තියෙන තත්ත්වය පිළිබඳව අපි අපේ මුස්ලිම් තරුණ තරුණියන්ට පැහැදිලි කරන්න ඕන මේ අපේ රටේ ගැන රටේ සිංහල මේ සිංහල ජනතාව ඒකට සූදානම් බවක් අපිට පේන්නේ නැහැ නේ නායකයෝ එහෙම ලෑස්ති බවක් පේන්නේ නැහැ තවමත් සිංහල අන්තවාදීන් මේ අපිට අපිව මේ විදිහට මේ කොන් කරනවා මුස්ලිම් ප්‍රජාව කොන් කරනවා මුස්ලිම් ජනතාවට ඉන්න දෙන්නේ නැහැ මෙහෙම සමාජ කතිකාවක් හදනවා මිසක් මුස්ලිම් ජනතාවගේ නායකයෝ මුස්ලිම් ප්‍රජාව ඇතුළෙම වෙච්ච මේ වැරද්ද නිවැරදි කර ගැනීම සඳහා යම්කිසි දෙයක් කරන බව අපිට පේන්නේ නැහැ මේ දල්කා දැනගන්න අපි සියලු නායකවරු මේ පාස්කු ඉරිදා පිළිවන්ද අපි ඔක්කොම කියලා දැක්කා මේක මුස්ලිම් ජනතාව අනුමත කරන්න බෑ මේ කෞරරි මේ කල්ලි කණ්ඩායම නම් තොරතුරු දිලා අරස් කරන්න ඕනේ එමෙ කිව්වා දෙන්නුත් අපි කරනවා අපි ත්‍රස්තවාදී කටයුතු වල අපි සපෝට් කරන්න බෑ අපි මේ රටේ ඉන්න පෞතරම් සිංහල ජනතාවටක හොඳින් ඉන්න ඕන සහජීවනයේ ඉන්න ඕන කියලා අපි දැන් අපි ඒ පෙරවලි පොළ මෙන් දැන් කරගෙන යනවා අපි මුස්ලිම් කොංග්‍රස් ගත්තොත් අපේ නායකම රෞෆ් පයිකින් අමතුමා ඔබතුමිය දන්නවා එයා හොඳට සිංහල කතා කරනවා දැන් මාධ්‍යවල කියලා එයා හොඳට පැහැදිලි කරනවා අනිත් එක ඒ ගම්බල කියලා කතා කරනවා අනිත් එක මේ බලන්න කොච්චර බලපෑ ආවොත්
අපි එක නායකවර හරි අපි පිටරට ගිලා අරබිය රටවල් කොච්චර තියෙන 40ට වැඩි ප්‍රදින ඒ රජතුමාලට අපි මුස්ලිම් ජනතාවට බලපෑම් ලැබිලා තියෙනවා මේ අපිට ප්‍රශ්න තියෙනවා ඕගොල්ලෝ මෙදියත් වෙන්න කියලා අපි කවුරුත් කියවලා ඒක තමයි මේ ලංකාවේ ඉන්න මුස්ලිම් නායකවරු අපි තාම විශ්වාස කරන සිංහල ජනතාවත් එක්ක ජීවත් වෙන ඒ නායකවරුත් එක්ක කතා කරලා අපි ප්‍රශ්නේ විසඳමා ගන්න හැබැයි මං කියනා මෙතනදී රටට වෙන බලපෑම බල වෙන භයානක තත්ත්වය ඇති වෙනවා ඒක තමයි මේ සෝවා ගිවිසුම මම හේතුව මම නගිනහිර නියෝජනය කරන මන්ත්‍රීවරයා හරිද දැන් සෝවා ගිවිසුම ගැන මම අතට මම හිතන්නේ මේ අපේ අගමැතිතුමා කරෝ රණි වික්‍රමසිංහ මෙතුතුමා මේකට එකඟ වෙනවා කියලා මම හිතුවේ නැහැ හැබැයි මේක හරි භයානක තත්ත්වයක් දැන් ඇමරිකාවට මේ කිවිසුම අනුව අක්කර 35ක් දීලා 35,000 දීලා ඒසවලුණ්ඩ නිවාස පාසල් රෝහල හදලා ඒගොල්ලන්ට ලොකු ඉකොනොමික් කොරිඩෝර් හදනවා ඊට පස්සේ ඒගොල්ලන්ට රාජතාන්ත්‍රික බරපතල තියෙනවා මම මන් දන්නවා මම ජපානයේදී ඕකිනා නහරේදී මේ වගේ කන්දෝර තියෙනවා. ඒ කන්දෝර හිටියේ මේ ඇමරිකේ සෙවල් ලෝන් එක්කෙනෙක් ජපාන් කාන්ද එක්කන තුසනේ කරා. ඊට පස්සේ ඒකට විරුද්ධව නඩු දාන්න බැරි වුණා. ජපාන් ජනතා මම හිතන ලක්ෂයට වැඩි පුර උත්කෝෂණය කරා. මුකුත් කරන්න බැරි වුණා. ඒවා ඒකට වඩා මේක ඇත්තටම වෙන න්‍යාය පත්‍රයක් තියෙනවා. මේකට පිටිපස්සේ මේ ඇමරිකා මොකද කරේ යුද්ධයේ පස්සේ කිව්වා මේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කියලා. තමල ජනතාවගේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න කියලා. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්න කියලා කිව්වනේ. ඒක පාර්ලිමේන්තුවට ආවනේ. පාර්ලිමේන්තුව ඇවිල්ලා ඊට පස්සේ අතුරු වාතා ආවනේ. ඒක අතුල ආපහු නවත නගිනහිර උත්තර ඒකාපත්ත කරන ඕන කියලා සඳහන් කරලා තිනවනේ. හැබැයි ඒක සම්බන්ධ කරන්න බැරි සම්මත කරන්න බැරි වුණා. ඊට පස්සේ තමයි ඇමරිකා ජෙනීවා මානවික කවුන්සිල් ගීලා කිව්වා මේ ලංකාවට අවුරුදු දෙකක් දෙන්න මේ අනිත්ක මේ අවුරුදු දෙක තුල මේක ආණ්ඩු ක්‍රම වේස්තාව මේ මේ තේසපාන විසඳුමක් දෙන්න ඕන අනිත්ක මේ යුත අපරාධ ට සම්බන්ධ සෙවලුණ්ඩ අපේ අපේ ලංකා සෙවලුණ්ඩ උබරිම තනුවන් දෙන්න කියලා ඒගොල්ලෝ නිර්දේශය කළා. ඒක වුණානේ. ඊට පස්සේ තමයි ඒ රිසොලූෂන් එක අපි ක්‍රියාත්මක කරුවනේ. අපි ලංකා තුළ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කර බැරි වුණා. ඒ වගේම අර හයිබ්‍රිඩ් උසාවියේ ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඊට පස්සේ තමයි ඇමරිකා දැනගත්තා මේක හරියන්නේ. අපි යන්න ඕනේ ඉන්දියන් ඔබතුමන් ලෝයේ සැලැස්ම දන්නවා නම් සෝපා ගිවිසුම මේ ගහන්නේ මේකේට එන්නේ මේ මොකාටද කියලා දන්නවා නම් ඔබතුමන්ලා බරපතල වැඩ කොටසක් කරන කණ්ඩායමක් නේ ඔබතුමන්ලා මුස්ලිම් කොංග්‍රස් එක විදිහට ඔබතුමන් නියෝජ්‍ය නායකයා ඔබතුමන්ලට පුළුවන් ඔබතුමන්ලගේ නිල ප්‍රකාශ ඉදිරිපත් කරන්න අපි මේකට අපි මේකට තරේ විරුද්ධයි මේක කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන ඒ ප්‍රකාශය මේ අපි දැක්කේ නැහැ නේ කොහෙවත් එහෙම නේ අද දැන් අතරම මේක මේ කැටුම්පත මූලික කැටුම්පතම එවිලා තියෙන අවසාන කැටුම තාම ආවේ නැහැ අපේ මානේජ නායක හැටියට මම කතා කරනවා මම මට ඇත්තටම මට භාගිකමක් තියෙනවා මේක ඇත්තටම මේ කන්දවුර මේකලෝ මේක ස්ථාපිත කරන්න යන්නේ ත්‍රිකෝණාමල දිස්ත්‍රික්කේ ඒක පවුතර ඉන්න මුස්ලිම් ජනතා 148ක් ඒගොල්ලෝ මම ආරක්ෂා කරනවා ඒගොල්ලෝ ඇමරිකාවම දාවිලා ඒගොල්ලෝ ඒ ඉන්න කාන්දාවට තුසනේ කරලා මොනවරි කරනවා අනිත්ක අපිට දෙන භයානක තත්ත්වේ දැන් සුමන්ත්‍ර මන්ත්‍ර මොනවද කියන්නේ අපි ඒකාපත්ත කරන්න ඕනේ මේ කල් මේ නගිනහිර උතුර ඒකාපත්ත කරන ඊයේත් කතා කරා සම්බන්ධ මෙතුමා මේ ජාපනයේ ඩායරේදී මේක හරියන්නේ මේක අපි ඔබතුමාලයකට විරුද්ධයි විරුද්ධයි තඩිම විරුද්ධයි කොහොමද අපි ඒක තමයි අපි රටට වෙනම වැඩ කරන ජනතාව ඒක ඒ ඩායරේ පත්‍රයට ඉඩ දෙන්න බෑ කැට මේ ජානසාර උන් මේ උන්වංශයට මම කියන්න කැමතියි මේක බාබාසින වඩා මේක භයානක තත්ත්වය මේ ඇමරිකා මේක මේ වාගේ කන්දෝර එනකොට
ඒගොල්ලෝ මේ ත්‍රිකුණාමලයේ නගරේදී මේ කන්දර ඔක්කොම හද එදුවට පස්සේ ඒක ඊට පස්සේ කියනවා මේ මේ ජාතිකයේ මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න මේ උතුර නැගින පළාතේ ඒකාපත්ත කරන්න මේක බලපෑම් කරන්න පුළුවන් නේ හොඳයි අපි කෙටි විරාමයකට යමු විරාමෙන් අනතුරු අපි යලිත් හම්බ වැලිත කණිත 360 සමගින් දැන් ඔබතුමා කලින් සඳහන් කරා මේ සෑහෙන වසර ගණනාවක සිට වසර සිය ගණනක සිට මුස්ලිම් ජනතාව අපේ රටේ ජීවත් වෙනවා. එතකොටත් තිබුණේ මේ කුරාණේම තමයි. ඒ එතකොට මෙහෙම ප්‍රශ්න මොනවාක්වත් තිබුණේ නැහැ. දැන් ඒ වගේම තවත් ගැටලුවක් තමයි හලාල් සහතිකය. මේකත් විශාල ප්‍රශ්නයක් බවට පත් වුණා පහුගිය කාලේ. ඒකත් අර වගේම කාරණා මුස්ලිම් ජනතාව මේ තරම් කාලයක් ජීවත් වුණා හලාල් ප්‍රශ්නේ ප්‍රශ්නයක් බවට පත් වුනේ මේ මෑත කාලේදී හලාල් සහතිකයේ හැම භාණ්ඩයකටම නිකුත් කරන්න මේ දේවල් මෙහෙම සිද්ධ වුණා දැන් ඇයි මේ වගේ දේවල් වලට දැන් මේ හරහා සමහරුන් මේ වෙන විට අනිකුත් කණ්ඩායම් මුස්ලිම් නොවන අය හලාල් ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් හලාල් සහතිකයේ තියෙන බාණ්ඩ ඔවුන් ප්‍රතික්ෂේප කරන දැන් මේක නිකන් අනවශ්‍ය ප්‍රශ්නයකටනේ මේ මේ මේක මේ ඇදෙන්නේ මේ අතටම ඩෙල්කා මේ කලාල් සාහිත්‍ය සර්ටිෆිකේට් අපේ මුස්ලිම් ජනතාවට වඩා මේ රටේ කර්මාන්ත ශේස්ත්‍රයයට තමයි මේක අවශ්‍යතාවක් වුණේ ඒ පිට රටට බාණ්ඩ ප්‍රවාහනය ඒක තමයි හේතුව අපේ රටේ ඉඳලා දැන් විශාල ප්‍රමාණයක් අපනයන කරනවානේ මේ මෙද පෙරදිග රටවලට ඒ වගේම බටහිර මේ ලෝකයට යනවා ඒ ලෝකයට යන ප්‍රොඩක්ට්ස් වලට ඒක ඒ විදිහටම තියෙද්දි ලංකාව ඇතුළේ අපිට හලාල් මත සිටින්න හලාල් සර්ටිෆිකේට් අනිත් අය මේ රටට එන්න සංචාරයකට මේ මේ මෙද පෙරදිග රට ඉඳලා එනවා ඉන්දියාව ඉඳලා මුස්ලිම් අරාබික් අය එනවා ජනතාව එනවා ඒගොල්ලන්ට හලාල් සර්ටිෆිකේට් මේ තියෙන මේ බඩු ඕනේ ඒ ප්‍රශ්න තියෙනවා ඒක මේක ආර්ථික සම්බන්ධයක් තියෙන ප්‍රශ්නේ ඒක ඒක ඕපතම කියන හරි ඒක අලුත් තත්ත්වයේ මේ හින්දා තමයි ආවේ අපි පරණ කාලේ ඉතින් මුස්ලිම් ජනතාවට මේක අවශ්‍යතාව ඇති උන්නේ ඒගොල්ලන් කලාල් තමයි ඒගොල්ලෝ කෑවේ හැබැයි මේ වගේ සර්ටිෆිකේට් ඕනේ මේ වගේ සාතික ඕනේ ඒගොල්ලන්ට අවශ්‍යතාවක් උන්නේ දැන් මේක තියෙන අලුත් තත්ත්වය නිසා තමයි මේක රට ආර්ථිකයේ රට තියෙන ආර්ථික පිළිවන් තියෙන ප්‍රශ්නේ ආර්ථික පිළිබඳ ප්‍රශ්නයේදී හලාල් සහතික සහ ඒ සිංහල සමාජය දැන් අනිත් පැත්තෙන් අපි දකිනවනේ මේ ඇතිවෙච්ච ඇති වෙලා තියෙන තත්ත්වයන් එක්ක අන්තවාදය සම්බන්ධයෙන් රජය නීත්‍යානුකූලව යම් යම් ක්‍රියාමාර්ග ගන්නේ නැතිකොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ නැති වෙනකොට ජනතාව අහිංසක විදිහට ප්‍රතිචාර දක්වන්නට පටන් අරගත්තා. ඔවුන් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න ගත්ත මුස්ලිම් කඩවලින් බඩු ගන්න නැතුව ඉන්න පටන් ගත්ත හලාල් සහතික තියෙන බාණ්ඩ මිලදී නොගෙන ඉන්න පටන් ගත්ත දැන් මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඕකම මහත්මා ගාන්ධි තමන්ගේ අවහිංසාවාදී සටනේදීත් බ්‍රිතාන්‍යයට එරෙහිව ඔය ක්‍රමවේදය දියත් කරා. බ්‍රිතාන්‍ය අන්තිමට බ්‍රිතාන්‍ය බඩු වර්ජනය කරලා ඔවුන්ට යටින් යන තත්ත්වයට පත් වුණා. දැන් මෙහෙම දෙයක් මේ තත්ත්වය මේ මුස්ලිම් ව්‍යාපාර නේද මේ කඩා වැටෙන්නේ අවසානයේදී. ඒවට මේකින් අනවශ්‍ය මේ ගැටුම වර්ධනය වෙන්නට ඉඩ දැමීමෙන් මුස්ලිම් ව්‍යාපාරිකයන් විශාල වශයෙන් හානියට පත් වෙනවා. මුස්ලිම් ව්‍යාපාරයේ විතරක් නෙවෙයි රට ආර්ථික කඩා වැටෙනවා. ඔබත් මේ පිළිගන්න ඕන මේක ලොකු කාණක් ලොකු මේ අපනයන කරනවා ඒ අපනයන කරනවට දැන් අපි දැක්කනේ පහුගිය කාලේ පහුගිය රජයේ සමයේදී අපනයන කරන සමාගම් වලට ඒ අපනයන කරන භාණ්ඩ වලට ඒ සහතික නිකුත් කරන්න අවසරය ලබා දීලා තිබුණා ඒ වුණ පිටරට යවන අරාබිය සඳහා යවන බඩු වලට ඒ හලාල් සහතික නිකුත් කරලා කලින් මේක අවුල් වෙලා තිබුණා ජම්මිය තුලම සම්බන්ධතාව වෙලා මේක මේ සර්ටිෆිකේට් ඒ ජම්මිය තුලම හරහා තමයි ලබා දුන්නේ නේ දැන් නතර වුණානේ ඒක නතර කළා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ ජම්මිය තුලමත් කතා කළා ඒ මම හිතනවා අවුරුදු 6ට කලින් මේකට විසඳුමක් මේ දැන් මේවා මේ පිළිබඳ ප්‍රශ්න නැහැ ලංකාවේ මුස්ලිම් සමාජයට ඔබතුමා කියන විදිහට හලාල් පිළිබඳ ගැටලුවක් නැහැ දැන් නැහැ
හොඳයි අනිත් පැත්තෙන් දැන් රජයන් මේ 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 ගැටුම් වලදී කොයි විදිහටද මැදිහත් වෙන්නේ කියන කාරණේ දැන් ඉදිරියේදී මෙහෙම ත්‍රස්තවාදී තත්වයන් නැතිවීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් රජයන් කොයි විදිහටද මැදිහත් වීම කියන කාරණේදී අපිට පසුගිය රජයනුත් යම් යම් දේවල් සංසන්දනය කරන්නට සිද්ධ වෙනවා. ඒකෙදී ඔබතුමන්ලාගේ අවබෝධය කොහොමද දැන් අලුත්ගම දර්ගා වල ඇතිවෙච්ච සිදුවීමේදී මහින්ද රාජපක්ෂ රජය සමයේදී කොයි විදිහටද ඒ කටයුත්තදී ක්‍රියාත්මක වුණේ සහ ඒ වේගයෙන්ම කුරුණෑගල සහ දිගන සිද්ධිවලදී වර්තමාන රජය මැදිහත් වුණාද ඒ ඒක පිළිබඳව මොකද්ද ඔබතුමාලාගේ තියෙන පැහැදිලි කිරීම? අත අවගමන් කතා කරන්න ඕන මේ අර මේ අලුත්ගමේ සිටියේදී මේ මේ ඒගොල්ලෝ අලුත්ගමේට සීමා කරා ඒ ආණ්ඩුව ගතනින් පැතිරෙන්නේ නැතුව සීමා කරා. හැබැයි මේ ආණ්ඩුව අතටම මුලදී ආවේ ජින්දෝට, ඊට පස්සේ ආවේ මගේ කාලු අම්පාර අම්පාර බඳු පැති දීලා මේ ඒ ප්‍රශ්න ආවා. ඊට පස්සේ දිහන අකුරණ නොර ඒරියාවල, ඊට පස්සේ දැන් කුරුණාගල එම ප්‍රදේශ. අතටම මේක තියෙන මේ අතටම අපි මුස්ලිම් ජනතාවගේ මේ ආරක්ෂා පිළිබඳව මේ පොලිසියෝ අමදාව තවරු කරන්න බැරි වුණා. හේතුව නායක නැහැ. මේ තියෙන දේශපාලන අර්බුදය නිසා දැන් අපේ රටේ අත්ත කතා කරන ඕන නායක දෙන්නෙක් ඉන්නවා. හරිද? මේ ඩිසම්බර් මාසෙ කලින් අර නීති සාමය අමාත්‍යාංශයේ අපේ එක්සත් ජාතික පක්ෂයට තිබුණා. හරිද? දැනුත් ඒ ඒ කාලේ තමයි නුවර ප්‍රශ්න ඔක්කොම ආවා. එතන අපි තදීම අපි ඒකට විවේචන කරා. මමත් කිව්වා පාර්ලිමේ නැත්තම් මම ඉල්ලාස් වෙනවා මේ ආණ්ඩුව ඉඳලා මේ එමෙ කිව්වා මම. ඒක ඒගොල්ලෝ හරියට ඒගොල්ලෝ පාලනය කරන්න බැරි වුණා. ඒක අත්තටම ඒ කාලේ ඉන්න නීති සාමය අමාත්‍ය තමයි වැරදක් කරේ. හරිද? දැන් ජනාධිපතිතුමා තමයි සියලු අමාත්‍යාංශයේ මේ ආරක්ෂා පිළිවන් තියෙන සියලු අමාත්‍යාංශයේ එතුමාට තියෙනවා. හැබැයි දැන් ඔබතුමිය දන්නවනේ මේක හරි අවුල් වෙලා තියෙන තත්ත්වය. දැන් මාස 3ක් තියෙනවා ජනාධිපතිවරට. ඒ නිසා දෙන්නම දැන් ගහනවා. දේශපාලන ප්‍රශ්න තමයි දැන් තියෙන්නේ. මේ මේ පිළිබඳ අපි මුස්ලිම් ජනතාව විතරක් නෙවෙයි සියලු ජනතා ආරක්ෂා පිළිබඳ අපි කටයුතු කරන්න ඕන. ඉදිරි මැතිවරණයකදී ඔබතුමා කෝවාගේ ජනාධිපතිවරණයක් තමයි පෙනෙන්නට තියෙන්නේ. එතකොට මුස්ලිම් ජනතාව මුස්ලිම් නායකයෝ මොකක්ද ගන්න තීරණය? ඔවුන්ගේ තීරණය මොන විදිහේ තීරණයක් බවට පත් වෙයිද? මොකද මේ 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 දවස්වල මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නත් එක්ක අපිට සැකයක් තියෙනවා. මුස්ලිම් දැන් එක් අවස්ථාවකදී මුස්ලිම් ජනතාව මුස්ලිම් නායකයෝ සියල්ල එකම තීරණයක් ගත්ත නිසා ඉදිරියේදීත් එහෙම තීරණ ගන්න බැරි කමක් නැහැ. එතකොට සියලුම මුස්ලිම් ප්‍රජාව එක පැත්තකට කොටු වේවිද, එක පැත්තකට ගොනු වේවිද? මොකද අපිට තියෙන අත්දැකීම්, දැනට තියෙන අත්දැකීම් වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තත්, එක්සත් ජාතික පක්ෂය ගත්තත්, මේ සියල්ලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ සිංහල මුස්ලිම් දමිළ තුනම ඉන්නවා. යම් යම් මට්ටමින් අඩු වැඩි වීම වෙන්න පුළුවන්. UNP එක ගත්තත් එහෙමයි. ඒක ඇතුලේ මේ සියලු පක්ෂ ඉන්නවා. හැබැයි යම් විදිහකින් මේ මුස්ලිම් නායකයන්ගේ අතේ තමයි ඒක තියෙන්නේ. ඔවුන් සියල්ලු මුස්ලිම් ජනතාව එක පැත්තකට කොටු කරගනීවිද? එහෙම වුණොත් ඉදිරියේදී ජාතිවාදී මුල් කරගත්ත ප්‍රථම වතාවට මැතිවරණයකට එන්නට සිද්ධ වෙනවා. එහෙම බයක් තියෙනවා. ඒ වගේ තත්ත්වයක් ඇති නොවෙන්න මොකද්ද මුස්ලිම්ලා දැන් මේ පිළිවෙන්ද මේ බිමල් වීරන්සලා උදීන් කම්මන් වෙලා ලොකෝට ප්‍රචාර කරනවා. අත්තටම එහෙම නෙවෙයි. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක අත්වොත් ඒ පක්ෂයේ නියෝජනය කරන මම හිතන්නේ 185ක් පළාත් පාලන මන්ත්‍රීවරු ඉන්නවා. ඒගොල්ලෝ UNP ද නෑනේ. ඒගොල්ලෝ ඉන්නේ නිදහස් පක්ෂයේ නියෝජනය කරනවා. ඒ නිසා අනිත් එක පයිසර් මුස්තවා මන්ත්‍රීතුමා, අර කාදර් මස්තම් මන්ත්‍රීතුමාලා ඉන්නවා. හැබැයි මම කියන්නේ මගේ ස්ථාවරය වෙනම දෙක. මේ අත්තටම 2015 කලින් ජනාධිපති මැතිවරණයේ අපේ මුස්ලිම් ජනතාවට සාධාරණ විදියට තමයි තිබුණේ. 2015 දී මැතිවරණයේ පවතිනානේ ඒ මැතිවරණයේදී මේ මහින්ද රාජපක්ෂ මෙතුමා පරදුණා. හැබැයි පරදුණ හේතුව මුස්ලිම් ජනතාව විතරක් නෙවෙයි. එතුමාට විරුද්ධව තමල ජනතාව 95% ඡන්ද දුන්නා. කන්දවුර
දැමළ ජනතාව 95% ඡන්ද දුන්නා. එරෙහිව විරුද්ධව. ඒ වගේම සිංහල ජනතාව මම හිතන්නේ 50% හරි ඡන්ද දුන්නා. හැබැයි චෝදනා එල්ල වුණ කාටද? මුස්ලිම් ජනතාවට. මුස්ලිම් ජනතාව තමයි එතුමා පරාජය කරේ. එතුමා ඇත්තටම අවංගමයි කියලා. එතුමා මේ LDT පරාජය කරලා අපි නගින අපරාධී දාස් කරේ. එතුමා තමයි. මම ඒකට අකේ කරනවා. හැබැයි ඒ ඒ ඒතුමාගේ පරාජයට හේතු මුස්ලිම් ජනතාව විතරක් නෙවෙයි. සියලු තමයි කරේ. හැබැයි දැන් චෝදනා එල්ල වුණේ මුස්ලිම් ජනතාවට. ඒ නිසා මගේ පුත්කලික ස්ථාවරයේ මේ මෙතිවරණ ක්‍රමයේ මේ ජනාධි මෙතිවරණ ක්‍රමයේ අවෝසි කරන්න ඕන. මේක අපේ මුස්ලිම් ජනතාවට මේ හරි කර්මයක්. මේක වෙනස් කරන්නම ඕනේ. දැන් බලන්න ඔබතුමා කියන විදිහට ආපහු මේ 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 මුස්ලිම් ජනතාව ඔක්කොම එකතු වුණා. මේගොල්ලෝ 100% එකතු වෙලා වෙන න්‍යායපත්‍ර තිනවා. මේ රටට විරුද්ධ මේගොල්ලෝ වැඩ කරනවා. මේක ඇයි මේක මේ මේ චෝදනා එල්ලන්න ඕනේ? මේ ක්‍රමයේ නිසානේ. මේ මේ ක්‍රමයේ ආවට පස්සෙ මේ ජාති උපාදි ප්‍රමේ කතර වෙනිදා මේ මේ කවුද මේ බිමල් වීරවංශලා මේ උදේ ගම්ම නුගේගොඩ නහරේදී මුස්ලිම් ජනතාවට එරෙහිව දැන් රස්ම මේගොල්ලෝ අරෙන්ජ් කරනවා. ඒක මුස්ලිම් ජනතාවට එරෙහිවද අන්තවාදයට? ඒකගොල්ලෝ කියන අන්තවාද කියන්නේ නෑ. ඔබතුමන්ලත් අන්තවාදයට බණිනේව ඔබතුමන්ලත් මුස්ලිම් ජනතාවගේ පැත්තට ගන්නපා. මොකද එතකොට තවත් ප්‍රශ්න දුරදි ගෑමක් වෙනවා. අන්තවාදී අන්තවාදී කියන්නේ මේගොල්ලෝ මේ අර අපි මුස්ලිම් විවාහ නීතිය පිළිබඳ ඒගොල්ලෝ විවේචන කරනවා. මේ නීතිය ආවේ මේ අන්තවාදී මේ තව්හීද් ජමාත් ආවට පස්සේ ආවේ. ඔවුන් ඔවුන් ඔවුන්ගේ තේමාව බවට පත් කරගන්නේම වහබිවාදයට මුස්ලිම් වහබිවාදයට එරෙහි ව්‍යාපාරයක් විදිහට. හරි මේක නීතියේ පිළිබඳ මේ චෝදනා එල්ල කරනවානේ. මේ නීතිය ආවේ මේ තව්හීද් ජමාත් කට්ටිය ආවට පස්සේද? සෞරා ආවට පස්සේද? නේ නේ ඒක සම්මත කරේ 1956 දී. ඒ කාලේ හිටියේ සියලු මුස්ලිම් ජනතාව පාරම්පරික මුස්ලිම් ජනතාව. පාරම්පරික නායකවරු MCN කලිල් රසර් ආසික් පරිඩ් බදීද් මොහොමඩ් හිටියා. ඒගොල්ලෝ විසින් තමයි ඒක සම්මත කරේ. ඒ නීතිය තමයි තියෙන්නේ. ඒ නීතිය කොහොමද මේ මේ ත්‍රස්තවාදීට උදව් කරන්නේ? කොහොමද ඒක මොනවාරි අදාළ තියනවාද? සහරාන්ල කටයුතු කරේ ඔය ඔබතුමා කියපු සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ගේ නීතියට අනුව නෙමෙයිනේ. සහරාන්ල කටයුතු කරේ වහබි ක්‍රමවේදයකට අනුව. වහබි හරි ඒ වහබි ක්‍රමවේද මොනවාරි මුස්ලිම් මේ රටේ වහබි නීතිය මොනවාරි තියනවාද? එහෙමනම් මම දේස්ති. ඒක නීතිය නෑ. ඒක නිත්‍යානුකූල නොවන සංවිධානයක් බවට පත් වෙනවා. ඒක නීතිය නෑ. මට කනකාට මේ කොසිය මම ඉඳ මාධ්‍යල කතා කරන මේ නීතිය අවශ්‍ය කරන්න ඕනේ. එහෙම කියලා. එහෙමනම් ඒක හොඳ දෙයක් නෙවෙයි. අතටම තේස බලමේ නීතිය තියෙනවා. ඔබතුමාම පිළිගත්තා. මේ බලන්න මම දිල්ගා මේ රටේ අවුරුදු 30ක් යුත්තේ තිබුණානේ. කවුද සම්බන්ධ වුනේ? තමල කණ්ඩායම LDT කණ්ඩායම. අබැයි තමල ජනතාවගේ අයිතිය මොනවාරි අවශ්‍ය කරාද? තේසවලම නීතිය තිබුණා. ඒගොල්ලන් සංස්කෘතිය බැලන්ස් කරන්න ඕනේ. එහෙම කරන්න ඕනේ කියලා කිව්වා. නේ මේක අනිත් එක ඒක අවුරුදු 30ක් තිබුණා. ඒ යුත්තේ මේ මේ රටේ ඉන්න සිංහල මුස්ලිම් දමන අහිංසක ජනතාව ඔක්කොම මුණ දුන්නා. හැබැයි මේ සහරාංගේ වැඩ දවස් කීයද? එක දවසක් විතරයි. ඒ ඔක්කොම දැන් මේක මර්ධනය කරලා තියෙනවා. දැන් තොරන් කරලා තියෙනවා. හැබැයි ඒ එවරණට පස්සේ මුස්ලිම් ජනතාවට දැන් විවේචන කරන ඒ නීතියේ බැලස් කරන්න ඕන, අවශ්‍ය කරන්න ඕන මේ හලාල් එකේ. මේක අනිත් මුස්ලිම් ජනතාව ෆර්දා මේක දහනම් කරන්න ඕන. ඒක මොන තේවල මේක? ඔබතුමාම සඳහන් කරා කුරාන් එකේ ඒ පාරම්පරික මුස්ලිම් ජනතාව ඉදත් කුරාන් එක මේ තියෙන කුරාන් එකම තමයි තිබ්බේ. ඒකට අනුවම තමයි ජීවත් වුනේ කියලා. එතකොට අපි දැකපු අපේ දැන් අපේ පාසලේ අපිට උගන්වපු මුස්ලිම් ගුරුවරියෝ ආවේ සාරිය ඇඳලා. ස්කාෆ් එක අර ඔළුවට දාන මේකේ ඔළුව හිස කෙස් වහලා සාරිය ඇඳලා ආවේ. හැබැයි අපේ ගුරුවරියෝ ඉල්ලා සිටියේ නැහැ අපිට. අපේ පාසල්වල හිටපු මේ ඉස්ලාම් ගුරුතුමිය ඉල්ලා සිටියේ නැහැ. බුරුකාව හෝ ඒ නිකාබය හෝ බුරුකාව ඉල්ලා සිටියේ නැහැ. ඔවුන් සාම්ප්‍රදායික විදිහට ඔවුන් හිටියා. ඉතින් මේවා මේ වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වයන්නේ. මේ වහබි දැන් වහබ්වාදී මතවාදයන්නේ තමන්ගේ ආගම අදහන්නේ නැති කෙනා මරන්න කියන එක. ඔබතුමාම කියන එහෙම දේවල් කුරානේ නැහැ කියලා. වහබි කියන්නේ ඇත්තටම සෞදි එක්කෙනෙක්. හරිද? එයා නෑනේ.
හැබැයි සෞදි වල ඔබතුමිය දැනගන්න ඕනේ සෞදි තමයි ලෝකේ හරි කන්සර්වටිව් රටක්. ඇමරිකා අයි සෞදිට සෞදි දෙන්නේ. එහෙමනම් ඇමරිකානේ සෞදිට එරෙහිව කටයුතු කරන්න ඕන. සෞදි, ඩුබායි, කටාර් ඒකළු මොඩරේට් කන්ට්‍රි. ඒක තමයි ඒක තමයි මොඩරේට් කන්ට්‍රි. වහබි සංස්කෘතිය උපත තියෙන සෞදියත් මොඩරේට් වෙනකොට ඔබතුමන්ලා ඒක පිළිගන්නේ නැහැ. ඔබතුමේ ඊරාන්, ලිබියා ගැන කතා කරොත් පිළිගන්න පුළුවන්. ඒ මේ රටවල මේ ත්‍රස්තවාදී මේ අර අරගල යනවා එහෙම කියලා. සෞදියල මොනවරි යුත්තේ තියෙනවද? මේක දුබායි වල තියෙනවද? නෑ නෑ මොඩරේ ක්ලබ්ස් මොක ඔක්කොම තියෙනවනේ. දැන් සෞදියල ළඟදී තියටරුත් තියෙනවා. හරිද? මේක ඇත්තටම බොරු ප්‍රචාරේ. බහාබි 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 කියලා මිනිස්සුව මේ වේදනාවට තල්ලු කරනවා. මේක එඩදෙන්න බෑ. එක දවසක් මම අර සාගරම් පිස්සක් මේක කරපු වැඩ නිසා මේ මේ රටේ ඉන්න සියලු මුස්ලිම් ජනතාව බිල්ලට දාන්න සියලු මුස්ලිම් ජනතාව බේරා ගැනීමේ වගකීම තියෙන්නේ ඔබතුමන්ලාට ප්‍රධාන වශයෙන්. මොකද ආගමේ තියෙන ආගම ඇතුලේ තියෙන තිබිය යුතු දේවල් සහ නොතිබිය යුතු දේවල් පිළිබඳව දන්නේ ඔබතුමන්ලා. ඒ පිළිබඳව අවබෝධය තියෙන ඔබතුමන්ලාට මුස්ලිම් නායකයන්ට. එතකොට ඔබතුමාම කියන කුරාන් එකේ තියෙන්නේ නැති දේවල් මේගොල්ලන් දාගෙන තියෙනවා. එහෙම නැතිව තියෙනවා නම් ඒ නැතිව තුරන් තුරන් කරන්න වගකීම තියෙනවා. අපි වගකීමෙන් කියනනම් අපි නායකරෝ ඔක්කොම සීල් දෙනවා. දැන් බහැලා වැඩ කරනවා. අපි වගකීමෙන් මේ වාගේ සිත්තියේ ආපෝ නවත්ත ඇති වෙන්න අපි ඉඩ දෙන්න. හැබැයි අපිට දැන් තියෙන தත්තේ මේ රටේ දියුණු කරන්න ඕන. දැන් මුස්ලිම් සිංහල මේ කාගේද රටේ මේක? ඔබතුමා සඳහන් කරනවා මේ කිසි දෙයක් අයාලි ඇති නැති නොවෙන්න වග බලා ගන්න ඕනේ කියලා ඔබතුමන්ලා. ඇති වෙන්න ආයි නැවත මේ වගේ දෙයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒ සඳහා මොකක්ද ඔබතුමන්ලා ගත්ත ක්‍රියාමාර්ගය? මොකක්ද ඔබතුමන්ලා ගන්න ක්‍රියාමාර්ගය? අපේ දෙනවනේ ඔබතුමිය කවුරුත් කරුවේ නැහැ. මේ යුද්ධය කාලේ සිංහල ප්‍රදේශවල මේකත් කර. අපේ මේ අපේ ඒරියාවල හැම පල්ලිහරා හැම ගෙදර ඉන්න තරුණ තරුණිය ඔක්කොම ලිස්ට් කරලා ඒගොල්ලෝ මොනවද කරන්නේ, මොනවද සම්බන්ධ, මොන කොයි පිටරට ඉන්නවද ඔක්කොම හොයලා දැන් ඒගොල්ලන්ට ක්ලාස් කරනවා. මේ සාරාන් කියන ත්‍රස්තවාදී කියන ඒගොල්ලන්ට මේක කුරාණයේද නැහැ, මේක ඔබතුමාලා යනාක දෙමනාසේ වෙනවා. ඒ නිසා මේ වාගේ කණ්ඩපට්ට මේ ඕඩිය මොන මුකුත් අහන්න එපා කියලා දැන් ඔක්කොම අපි ඒ වැඩ පිළිවෙල ඉවරයි. දැන් ඔබතුමාලා පටන් ගන්න තියන්නේ. ඕ ඔක්කොම ඉවරයි. මම අම්පාරේදී මම දන තරණ අයියට මම 3000කට වැඩි පොර මම කරලා තමයි. කොච්චර දවසක් ඔබතුමාලා ඔය ව්‍යාපෘතිය සිද්ධ කරාද දැන් මේ වෙනකොට? මම අතන මට ගත්ත මම මෙස්රෝ ආයතනය කර අරා මම සුමාන මම වෙන වෙන ඒරියා වල ගිහිලා මම කතා කරා. මේකට ඉඩ දෙන්න මාසයක් මාසයක් සුමාන සතියේ දෙකක්. ඔබතුමා හිතනවාද ඔබතුමාම කියනවා ඔබතුමන්ලවත් දන්නේ නැහැ කියලා සහරාන් වගේ කෙනෙක් ඇති ඇවිල්ලා මේ වගේ මෙච්චර ව්‍යාපාරයක් හදනකම් මේ බරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් නමයක් කරන්නනේ සැලසුම් කරලා තිබුණේ. ඒ එතකොට එහෙම දෙයක් කරනකම් ඔවුන් මේ තෝරාගත්ත කට්ටියත් ලේසි පහසු අය නෙමෙයි. මොවුන් ඉතා හොඳ අධ්‍යාපන සුසුකම් තිබිච්ච පිටරට ගිහින් ඉගෙන ගත්ත එහෙම පිරිස්. එතකොට ඔබතුමන්ලවත් දන්නේ නැහැ කියලා මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා කියලා ඔබතුමා හිතනවාද? අවංගම කියන දන්නේ. එතකොට ඔබතුමා හිතනවාද මෙච්චර සැලසුම් සහගතව සෑහෙන කාලයක් තිස්සේ ක්‍රියා කරගෙන ආපු ක්‍රියාවලියක් ඔබතුමන්ලට සතියක් සම්මන්ත්‍රණ තියලා මේ මනසවල් වෙනස් කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවද? දැන් පටන් ගත්තේ සතියක්. තව තුරට අපි යන්න පුළුවන්නේ. අපි හැම ප්‍රදේශවල ගිහලා අපි පේදලි කරනවා. අපි අතටම අපේ ජනතාව ඔබතුමිය දන්නවා හරි ආසාව හොඳට අම්බ කරලා හොඳට ගෙවල් හදලා ජීවත් වෙන දා අපේ ජනතාවගේ අවශ්‍යතේ. ඒ නිසා මේ අපි ඒකට අපි ඒක ෆේවරි කරලා අනිත් අපිට තියෙන දෙන් තියෙන தත්තේ මේ රටේ මේ සිංහල ජනතා අපි තියෙන ත්‍රස්තවාදී අඩු කරන්න ඕන නැති කරන්න ඕන. ඒ ඒකට තමයි වැඩපිළිවෙලක් අපි කරන්න ඕන. ඒක අපි අතට තියෙන මේ සිංහල නායකවරු මේ ජාතික නායකම කියන මේ වගේ මේ උදේ ගම්මන් වෙලා මේ කවුද බිමල් විරංස වගේ අය
ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ දැන් ස්වභාවගේ දැන් එයා තමයි අඬුව දවස ඔබතුමිය නාලිකාව ඇවිල්ලා අඬුව මේ විමලිරස මේක සිංහල තරණ තරණ කිව්වා මේක අපි රටේ අපි ආරක්ෂා කරන්න ඕන මේ ඇමරිකා මේ වගේ සෝවා ඇග්‍රීමන්ට් කරනවා මේක රටට හොඳ නැහැ මේ මේක ඒ ඒගොල්ල තමයි ඉස්සරහාගේ පිටිපස්සේ ඉන්නවා කියලා ඒක ඔක්කොම දනගෙන අයි සියලු මුස්ලිම් ජනතාවට ඒ චෝදනා එල්ල කරන්න ඕනේ දැන් කවුද සියලු මුස්ලිම් ජනතාවට ඒ චෝදනා එල්ල කරන්නේ ඒ කරනවානේ ඒ මේ මුස්ලිම් ජනතාව කවුද ඒගොල්ලෝ ඔබතුමන්ලා සියලු මුස්ලිම් ජනතාව ඔබතුමන්ලා ඒ සියලු මුස්ලිම් ජනතාවට මේක පටවන්න හදන නේ දීර්ඝ ඒ මුස්ලිම් නායකයෝ තමයි මේ වැඩ කරන්නේ එතුමා කිව්වා අපි තොරෝ සිංහලේ තොරෝ කියන්නේ නේද මුස්ලිම් ජනතාව තොරෝහි කියලා ද්‍රෝහි ඔව් එහෙම කිව්වා මේ කවුද එතුමා කියන්නේ මේ මේ කටයුතු වලට යා කියන විදිහට සහාය දක්වන මුස්ලිම් ජනතාව නෑ නෑ සියලු ජනතාවට යා චෝදනා එල්ල කරා මේක තමයි මං කියන්නේ එතුමාට මම ඔබතුමා නාලිකාරා කියලා මේ එතුමාට දැන් වෙලාවක් නෑ මේ රටේ ආරක්ෂා කරු තව භයානක තත්ත්වයෙන් දැන් අපේ දොර තට්ට කරනවා ඒකට මුස්ලිම් ජනතාවත් එක්ක ඒකට සම්බන්ධන උදව් කරන්නේ සම්බන්ධන උදව් කරන්නේ මම අභියෝගේ කරනවා මම ලේස්ටි ඒකට උපවාස ඒ ඇමරිකාට විරුද්ධව මම උපවාස කරන්න එයාත් එක්ක ඉන්න කැමැති බිමල් ලොරන්ස්ත් එක්ක මේ සියලු නායකරුත් එක්ක ඇමරිකාට විරුද්ධව ලක්ෂ ගණක් මුස්ලිම් ජනතාව මම කියන ඒක මම අභියෝග කරනවා ඒක සම්බන්ධරඬ සම්බන්ධනඬ එම ඇමරිකාවට විරුද්ධව තමල ජනතාව පාරට ගේන්න පුළුවන්ද කියලා මේක බලන්නකො කවුද රට වෙනුවෙන් ඉන්නේ කියලා මුස්ලිම් නායකවරුද මුස්ලිම් ජනතාව මා අභියෝගේ කරන මේ පිස්සු වගේ මුස්ලිම් ජනතාවට කැමදාම චෝදනා එල්ල කරලා මේක තුරස්තවාදී වැඩි කරලා මොනවද වෙන්නේ රටට මේක ඉතුරු වෙන්නේ මේ බලන්න අත්තටම මේ මේ බංග්ලාදේශේ බලන්න GDP growth rate එක වැඩි වුණා. මෝල්ඩිස් ඒ වගේම ඉන්දියා අපේ රට තමයි GDP ඔක්කොම ආර්ථික කඩාවැටිලා තාම භයානක තත්ත්වෙ ඉන්නකොට තව තව ප්‍රශ්න ඇති කළා. මේ ඉදිරි අනාගතේ අත්තම මා රටේ ආදරය කරන එක්කෙනෙක් මම. මා අත්තටම මේ තේසපාන සල්ලි අම්බ කරන්න ආවේ මගේ තාත්තා ඔක්කොම ඒගොල්ලෝ හොඳ ව්‍යාපාරිකෝ මම මට සල්ලි මම අමාත්‍ය සුණකට හිටියා මේ නිලධාරින් ආවන්න පුළුවන් මම මේ වංචා කරලා තින මට ඕන මේ රට ඇත්තටම ආදරය කරනවා මට ඇත්තටම මට මම ඇත්තට නීදිංජ මට ඕස්ට්‍රේලියා හරි ඉංග්‍රීන්ඩ හරි ගිලා ජීවත් වෙන්න තිබුණා මට කැමති නෑ මේ රටේ මරන්න ඕන හැබැයි මරන්න කලින් මේ රටේ ඩුබායි වගේ ඇමරිකා වගේ හදන්න ඕනේ. ඒක තමයි මගේ ආසා. ඒක ඉඩ දෙන්න ඕනේ. මේගොල්ලෝ කැමදාම ජාතිවාදී කතා කරලා මොනවද වෙන්නේ මේ රටට? ඔබතුමිය කිතන්ද? හොඳ අපි අවසන් කරන්නට ඕනේ අපේ කතාව. බොහොම ස්තුතියි ඔබතුමාට අද දවසේදී තුන් සැරේට සහභාගි වෙමින් පිළිබදව. ස්තුතියි. ඒ වගේම ඔබටත් ස්තුතියි අප සමග ඇඳී සිටීම සම්බන්ධයෙන් අපි තවත් සතියකින් මෙවැනිම කතා බහකින් යලිත් හමු වෙමු. සුබ රාත්‍රියක්. Thank you.